හැමෝටම අයිබෝුවන් ඒවගේම සුබ දවසක් ඒවගේ සු සන්දාවක් හැමෝටම පැදිලි හෙනවාද මාව ඒවගගේ පහැදිලි පේෙනවාවද මැසසිජද්ධන් තක්දාට පැහදිලි හෙනවාද පැදිලි පෙනවද මැසජද්දාන බුතේ හෙනවද සාමාන්‍ය ඉදිර හෙනවා ද සාමාන්‍ය ඉදිර පේවානේද හරි අගල්ලන් හමෝ මෙසිජ් එකක් හරි පැදිල හෙන පැහැදිල පෙනයි වගේම හරි සෞඩ ගකිසින් පශ්යක් නෑනද සෞන්හර හෙවන බඳ වගේම සාමාන්‍යය පන්තිවට එකතු වෙන විදිහටම හරිදද දැම්බල පොහ සන් පදදිල ලැබිගර හරි දැම් පැදිර හැවික බනපුතු ොඩ සේ චදාන්න පැහදි හෙනවත්ද නැත්තං කොඩඩි මාකර නොයිස්ස එකක් එනවද සමෙහිින් ලොග්්‍යියන්ක බං දංචුට බරා ඇබල්දිී තාම් පැහැදිලුව හනෑන හරි දැන් හැරනේද දසාමාන ීතර හැනකති මැසෙද්ජදදන්ටක්ගාල හරි දැන් සාමාන ඉතතිර හැන නේද හරි හරි එහෙනම් අපන්තිේ වැඩි පටන්ගාම පුදාල හැමෝටම සුව සන්දාවක් මුලින්ම අපි බලට දැම්මා ඒ පලවවෙනි ඉස්පොට් හට අදාල වීඩියෝ එක කොයි වඩිය එක හැමෝම බලලා ගොඩ දෙෙක් බලලා ගොඩෙක් මන්දක් උත්තර ලියල තියනවා කියන්න ගොඩ විශා ප්‍රමාණය බලතින එකන ගොඩද අනිවාරම් උත්තර ලියල තියෙන්න්න ඕනේ මේ වෙන කොට. හරිද. හරි දසාමා ීදර හැවන හරිහන කිසිම කැරලුවක්න තකොට එතන පුතේ පලවෙනි ස්පොට් තිහ තිබයි ස්පොට් හට දාලව තමයි යාලට අද ඒස්පොට් තිහ තම යද ප්‍රධන වශයෙන් අපි සාකච්ඡා කරන්න හදන්න ඉතින් ඔය විදිහට ඊය මම පලවෙන ස්පොට් හරදාල වඩක දැම්මනි. යගේ පුතේ තව වීඩියස් දහයක්වාල හම්බෙන ඉස්සරහට ඒ වඩියෝස් දහය තුළත් ඔය විදිහටම ස්පොට්තිහක් තියෙනවා ඒස්පොට් තිහටත් පුතාාව පැහැදිරව ඉතාන්ල් ලස්සන්නට උත්තරලයාගෙනයන්න ඕන ඉල්ළඟට අපි සාමාන්‍ය මේ විදිහට පවත්වන සූම් කලාන්සි හකින් ඒ ස්පොට් තිහතිහට අදාළ වෙන විදිහට අපි සාකච්ඡා කරෙනන අයින් ඔයවිදිරතමයිපුත ස්පොට්ටි අපි කව කරන්න ඉතාමත් පහසුවට ඒවගේ ඉතාමත් ලේසියටට අප වැඩ ගොඩදාගන්න පුල ස්පොට්ටස්ට දාේ ලකුණු හම්බන පහලවේ අපි පහලොවම ගන්න තමයි තාග් කරන්න ඕනේ ඉතින් පහළුවම පහලොම ගන්න පුලුවන් විදිහට. මමවාලට ඒ කලාස් එක කරනවා ඉතින් පුතාර මහන්සිල වැඩ කරන්න ඕනේ මොකද අප එලලලදී තිරිපේපරකට ලියල දැ ගඩක්ලමයි පැට්‍රිකල්ටි අමත කල්ල වගේ නැත්තං පැට්‍රිකල් මතකනෑ වගේ තමයි ඉන්න ඉතිං ඒ අතරින් ඔයා හරියට වැඩි කරගෙන ගියොත්ත එහෙම. යාගේ අනිවාරෙන් ප්‍රතිඵලය හිහර නංිය ගැනීම හැකියාවක් වාට තිය නොපති පහළගන්දර අරහනම් අපි අමු ඉස්පොට්ටිස්්ටික සාකච්ඡා කරන්න එතකොට ගොඩක් කට්ටේ මංහලට කිව විදිහට සර් පොතක් අරගෙන ඒ පොත තුල යිස්පොට්ි ියල ඇ එකො දැන් බලන්න යා ලියපු ඉස්පොට්ට දාලවවා ලපු පශ්නපතති හරිද කියලා ඒවගේ මේ පශ්නය වැරදින යදල් ඉස්පෝක් ගාවද වැරදිච්ච පශ්න දාල නිවරදි උත්තරේ ලයා ගන්න ඒවාගේ අපේ සාකච්ඡාව තුළ වැදත් මොනහරි පුතාන්ට අමක වෙලා තින ොහර විශෂකරටික් කොට අ වූ නොත්හෙම. ඒවටිකත් අනිවාරෙන් ලියල තියාගන්න පැැීද මොක වාගේ විස්පොටි හද රෙොඩ න්න ම දලන තියන රකඩින්න එක ඕනමස්තාව ලට බලන්න පුල එක හිද ඔය කෝඩි එක බලන මන් වා පශ්නටික බලනොට, පශ්නවලට වාලි උත්තටික බලකොට. ඔයාට හොඳටව ස්පොටත්තිහට දාල හැම විෂේ කොරනත්ම මත්තක හිඳිනවා. හරිද හරි. එතකොට ඔයිදේ තමයි වැඩසරහ යන්නේ මොහරි පසදියා පුතා දාාන්න පුලන් ෙල්ග චන්ල්ලට වත්ස ්‍රපල්ට අදාල පශ්න දාාන්න පුළුවන් ඒවාගේ හෙට තියෙනවා නරලමයිට ිසිකල් පැට්‍රිකල් ලස් එක උදේ නමේදං. අනන්දවිද්‍යාල් ඉලට සාමාන්‍යෙන් ලබන සතී නම් ෆිසිකල් පැටික ස්්ටික ඒ අයිතනවලේ නගරවල සාමාන්‍ය පරිදිී තියෙනවන් නිකන් කියන්න වලට මතක්වෙන්න. කුරුණෑගල සඳදවසේ බදාදා ගම්පහා අඟහරුවාදා රත්නපුරේ ඒවගේම සිකුුණාද තමයි සාමාන්‍යෙන් නුවර පැට්‍රික ්‍රස්සික තියෙන්නේ මතකනේ එෙන සඳූද කුුණෑගල අඟහරුවාදා. රත්නපුරේ බදාදා ගම්පහා ඉඩ පසපුතේ සිකුරාදා යාලට තියෙනවා. පුරන් නුවර පැට්‍රිකල් ලාසකයි වගේ අද දවසේ නමයට වාලටමන් කියලෙනවා න්සත් දීරිසිණයන්ත්‍රේ කොටස් ගලවලා එකලස් කරන පැට්‍රිකල්ලෙ එකයිඒ නසත් දිරිසියන්තේම තව පැට්‍රිකල්ල එකක්ෙනවා එකතයි නැ්සත් දිීරිසිණයන්ත්‍රය අංක ශෝදනය කිරීම කියන පැට්‍රිකල්ල එක වන්න පටිකල් දෙක් මං අදවසතුර පධහන වශයෙන් වලට කියල දෙෙන අද නම තියන ්‍රසකට ක්ලාස්කේ දී එකො ඒ කලාස්ක දන්න නසත් දීරිසිනයන්ත්‍රය කොටස් ගලව එකකලස් කිරීමහ නැ්සත් දරිසිනන්ේ අං ශෝදනය කිරීම කියන පට්‍රිකල් එක. අපි ඊන මේ පෙරේද දවසෙ කරපු කේන්ද්‍රපසාරී ජලපොම්පේක කොටස් ගලව එකලස් කිරීම සහ කේන්ද්‍රපසාරී ජලපොම්පයක් ජල ප්‍රභෝයගේ ස්ථාපි ගත කිරීම කියන පැට්‍රිකල් හතර තමයි ඕයාලට පුතේ ඉදිරි දවස් හතරේ ෆිසිකල් පට්‍රිකල්වලට සහභාගෙන් ලමයිට නි තනීින් කරන්න තියනේකැ හැට නුවර ලමයිට නැ්සෙක් දිරිසිණයන්ත්‍රට දාළ පැට්‍රිකල් දෙ එකක් සහ කේන්්‍රපසාරී පොම්පෙට දාල පැට්‍රිකල් දෙකක් කරනවා ෆිසිකල් පන්තිය තුළ පුතා ඩැවිල තනිතනී කිීම හැකිය තියනවා හරි හරිි ම්බද ෙන ඉස්පොට්වල කතාමෙ ඔවිධයට තම හැම සතියකම ඔන්ලයින් එකේදී පැට්‍රිකල් ලොක්කොමටික කියලා දෙනවා. ඒ කිය දෙෙන පැට්‍රිකල් ෆිසිකල්ුවලටම්බන්ධ වෙන පුළුවන් ලමයි. ඒ නගරවල්ටඇවිල්ලා ඒඒ දීල තියෙන ටයිම් එකේදී කරලා තමන් තනිතනය පුරදු වෙනවා ඒවගේ ඔන් Onlineයින් එකේ ළමයි. හොට ඒ වීඩියෝටික බලල්ලා ඉස්කෝල න අස්ථාවත් තින පටිකල් පුරදුවවෙන්නේ බාන්න්න හොඳ ාවිතා කල්ලා ඒවත් එෙක් ස්කෝල තුළද වුණනත් පැට්‍රිකල් ටික වාට ලස්සන්නට කවරන පුළුවන්තිින් කොහමරි අපි හන්සර වැඩික් කරගන ගොක් කියනපුතේ අප්‍රේල් මාස මුල අපප්‍රල් මාස අන්තිමයාලගේ පැටිකල් එක්ෂෑමික තියෙනවා කියලා බොහෝවිට අප්‍රේල් මාසි අන්තින් වේ ඉතින් අපි හිමින්ං වැඩටි කරගෙන කරගෙන යනකොට අප්‍රේල් මාස අන්තින් වෙනකොට අපිට ලස්සනට ඔක්කොම වැඩටික. ඉතාම සාර්ථක කරගෙනන්න පුළුවන්හද නැත්තා. පුලුවන්ක් සෑම්ම එක අපප්‍රල් මාසය අන්තිමතියෙන හිද තවටික් ඉඳල්ලා කවැට්‍රිකල්ටික පටන්ගන්න හැයි හෙමකරොත් පුතති අපට සාර්ථක පැටිකල්ටි කරගෙන යන්න බැරිවෙනවා එකන්දා අපි මුලදම් ඉතාමත් ලස්සනට ඉතාමත් හිමින් සීරයේ වැඩික් කරග යම් නහමකරගෙන යනකොට. අපි ඉස්සරහට අදාල දවස්සෙනකොට ගාන්ට පැට්‍රිකල් හැම එකක්ම කවර්කිරීමේ හැකියාව තියනවා හරිදිරිහි අපිම් ස්පොට්ටෙස්් එක අදාල පලවෙන ඉස්පොට් පලවෙනි ප්‍රශ්නයට හරිද එදකොට මේ පළවවෙනි පශ්නය පුතාලද ස්යි් එක පේනවාද සාමාන්‍ය විදිහට මැසෙජ්ජ අදදාන්න පේනවනේද මැසෙජ් අදදාාන කටියට පේනවනේද හරි හැමෝටම පේනවා සාමාන්‍ය විදිහර නේද හරිහනං හ එතකොට හරි එහෙනම්පුති අපි අමු ඉස්පොට්ටෙස්ටගේ වාලගේ පළවෙනි ප්‍රශ්නය බලන්න පළවෙනි ප්‍රශ්නය වසින්වාලට දීල තියෙන්නේ හරි ඉස්පොට්ටස්ටගේ පළවෙනි ප්‍රශ්නය වසින් වලට දීල තියෙන්නේ අපි පලවෙනි පාඩමට අදාාර ප්‍රශ්නයක් තමයි යාලගේ පලවෙනි පශ්නය වසිෙන් ඔන්න අප ස්පොට් එකක දුන්න ඒකදී අපි කතා කරනවා කාලගුණේමන් උපකරන ඒ කාලගුණේමන් උපකරණයටති වර්ශාපතනය මැනීම සඳහා භාවිතා කරන එක් උපකරණයක් තමයියාලට පලවෙනි ස්පොට් එක දීල තිබ හරිද හරි බලන්න පලවෙනි පශ්ය හලතියනකතේ හෙම මෙම නිදර්ශකය හඳුනාගන්න ම මේ ස්පොට්කන් වයි පලවෙන් ස්සිකුඩ තිබල තිෙනවා අන්නහෙම තිබලා ඔයාගෙන් පේපර එකේ හල තියන පලවෙනි පශ්ය තමයි පති මෙම නිදර්ශකය හඳුනාගන්න එතකොට මේ වර්ෂාපතනය මැනීම සඳහා භාවිතාකරන උපකරණයක් එදඋට අපි දන්න ර්ෂාපතනය මැනීම සඳහා ප්‍රධාන උපකරන දෙකක් භාවිතා කර නවා එකක් සල්ල වර්ශාමානය කියන උපකරණය නැත්ත අපිේගරි කිය න සතහන්නො වන වර්ශාමානය කියලා මේ තියෙන්න්නේ පුතේ ඒ උපකරණය නෙමෙයි මේ තියෙන්නේ ස්වංක්‍රීය වර්ෂාමානය කිය නඋපකරණය නැත්ත අපි ෙනො සතහන් වඩ වර්ශාමානය කියය උපකරණය තමයි මේ ස්පොට්ටෙස්ටික තුළ ඒ දෙස්සක තුළ වාලට දීලා තියෙන්න්නේ හර දෙහෙනක් අපිට ප වෙනි පශ්ට උත්තරය සිෙන් ලන්න පුුවන් ස්ොවංක්‍රීිය වර්ෂාමානය කියලා නැත්තම්පුති අපි මේකට තවනමකින් හඳුවනවා ටිපින් බකට ්‍රේන් ගේජ්ජක කියගැන් ටිපින් බකට් වර්ෂාමානයේ කියමොකද මේ ස්වංක්‍රීිය වර්ෂාමානයේ ක්‍රියාකාරිීත්‍යයේ සිදුවන්න පුතේ ටිපින් බක් දෙකක ක්‍රියාකාරීත්‍යත් සමඟ ඉති ඒකින්දා අපේ පලනි ප්‍රශ්නයට උත්තරේ මෙම නිදර්ශකය හඳනාගන්න කියන කනේ ඒගෙන උත්තරේ වශෙන් අප ඉල්ලන්න පුළුවන් ස්වංක්‍රීිය වර්ෂාමානයේ කිය නැත්තං ටිපන් බකට් වර්ශාමානය කියලා තමයි අපිට උත්තරේ ලියන්න පුළුවන් වෙන්න ඉළඟට හනෝපුතේ දෙවැනි පශ්න මෙහි ඒහා බී ලෙස නම්කර ඇති කොටස් දෙක නම් කරන්නලු ආවෙන්න අපේ මේ ස්වංක්‍රිය වර්ෂාමානයේ ඒ බී කිය අපිට කොටස් දෙකක් පෙන්නල දීලා තියනවා. ලේබල් කල්ල තිීලා තියෙනවා. අන්නේ ඒහාබී කියන කොටස් දෙක මොකදද කියලා තමයි අපෙන් දෙවනි පශ්නි දහන්නේ පුතේ මේ ඒ කියන කොටසෙන් නම්කල්ල දීලා තියෙන්න්න වා ලත. කට් එකක් තමයි වරට ඒ කියන කොටසෙන් රූප සරහනේ ඒ කියන නම් කල්ල දීල තියනෙ හෙනවාට ඒ කියනෙ ස්සර හැ ලියන්න තියෙන්නේ ටිපින් බකට් එකක් කියලා හරද ඒ කියන්න පුතේ ටිපින් බකට්ට එකක් හරද ඒවගේම බීයකෙන් නම් කල්ල තියෙනවාට රීට් සවිචය කියන කොටසවට මතකන මේක කොටස් ටික මේක පුතේ මේ සවංක්‍රිය වර්ශාමානයේ තියුණ දාරයකින් යුක්්ධ බාහිරාවරණය තියෙනවා ඊට පස්සේ ටිපින් බක දෙකක් තියෙනවා මෙතන රීඩ සූචය තියෙනවා ඉතින් මෙන්න බී කියනකෙන් හල නම් කරලා තියෙන පුතේ රීඩ සුචය කියනෙ එක හරිද රීඩ් සුචය කියන එක ඒවගේම අපි බලමු මේකේ තව හඳුනාගන්න මොනවගේ කොටස්ද තියෙන කියලා පුතේ මේ රීඩ් සුචය තියෙනවාගේම මේ ටිපින් බකත් දෙක සම්බන්ධ වෙන තැන් අපි දන්නවා චලමුරච්චිය කියන කොටස්ස තියෙනවා ඒ වගේම මේ දෙපැස්තෙන් තියෙනවා පුතේ ජලය වහනය ජල එලියට යාම සඳහාතියන සිදුරු දෙකතියෙනවා. ඔන්නඒ කියන ප්‍රධාන කොටස් කිීපය තමයි අපිට මේ ටිපින් බග් වර්ශාමානය හඳුනාගන්න තියෙන ඉතින් ඒ අතරින් ඒ කියන කොටසට හඳුනාගන්න තිබොන් නිස්පොට්ස් එක ඒ පිළිවත් ටිපිින් ගට එක කියලා ඉට පස්සේ බි කියන කොට සපට හඳුනාගන්නති බති ඒක කියයලා තියෙන්නේ රීට් සවිචේ කියන කොටස හර රීට් සවිචේ කියන කොට තමයිවා ලගේ බී කියන එකින් නම් කල්ල දීලා තියෙන්නේ හරිද හරිහෙන ඔන්න අපි දෙවනි ප්‍රශ්නයට උත්තරේ ලිවහ නන්න බලන්න තුන්ගිනි ප්‍රශ්නේ තුන්ගි පශන ොක්වැගත් මොක අනිවාරය මේ සවංක්‍රිය වර්ෂාමානට අදාලපුතේ ඔ ස්පොට්ට එකක් තිබ්බොත් අනිුවඒ නිදර්ශකයක් තිබොත් ඒ නිදර්ශකය තුළ බහලෝම ඔය ප්‍රශ්න ඇසීමේ හැකාවත් තියෙනවා හරිද කියන්නේ සාමාන්‍ය මේ උපරන්නේ මොකක්ද කියලා හඳුනාගන්න සරල පශ්නය. ඉරස මේ උපරණ කොටස්ටික හඳනාගන්න කියනෙ සල්ල පශ්නයක් හැබැ එතන ඒහත මේ ස්පොට් එක තුළ ස්ංක්‍රිය වර්ශාමානයකය නිදර්ශකය තුළ යාලට හඳුනාගන්න වාලගින් අහන්න පුුවන් හොඳ ප්‍රශ්නයක් තමයි ඊළඟට දීල තියෙන්නේ හරිද හරිමං පශ්නය කියන්නම් පුතාලට. හද ඒහි කම්පනවා කම්පන වාර්කයක පාතාංකය මිලමීටර බින්දුවයි දසම දෙකක් වේලු. පු ඒ කියන්නේ එක ටිපින් බකට් එක පරිමාවදීලා තියනෝමයා බින්දුවයි දසම දෙකයි මිලිමීටර කියලා. මේක කියතියෙන් මෙහෙමනි ඒහි ඒ කියල කියන්නේ ටිපින් බගට්ට එකක් හරද එක ටිපින් බකට් එකක කම්පන වාරකයක පාතාංකය පුතේ කම්පන වාරකයක් කියල කියන්නේ අපි දන්නවා මෙන්න මේ තිවුණු ධාරයකින් යුත්ත පුුණිවිලෙන් එකතුවන ජලයකොටස මෙන්න මේ සිදුර හරහා ඇතුළුවෙලා මේ ටිපින් බගත් දෙකට මාරුවෙන් මාරුවට එකතු වෙනවා එතකොට මේකේ ඇතුළ එතෙන්නේ මොනවගේ ක්‍රියාවලියද පුතා ලාර පොඩිකාලි සිීසෝබැද්දේ න්නඒමගේ ක්‍රියාවලිය තමයි ේතුළ ීත්වන්නේ බර වැඩිපැත්ත යටට යනවා බර අඩු පැත්ත උඩට එනවා. එතකොරපුති මේ එක ටිපින් බකටක රඳවාගන්න පුළුවන් උපරිම ජල ප්‍රමාණයක් තියනෙන. උපරිමකම්පන වාරකයක්ත් තියනෙනවා ඉති මේක දීලා තියෙන්නේ. උපරම චලප්‍රමාණය නැත්ත උපරිම කම්පනවාරකය මිලිමීටර් බිින්ුවයි දශම දෙකක් කියලා හරද හරි ඇතකොට සමාහරවෙලාට පුුතේ මේක කම්පනවාරකය මිමීටර් බින්දුවයි දශම හතරක් කියලපට දෙනවා සමහරවෙලා කම්පනවාරකයක් මිලිමට බිඳුවයි දශම පහක් කියල දෙනවා ඉතින් ඔන්නව විදිහයට මේ දෙන්නේ සාමාන්‍ය සරලවකි වෝත් එක ටිපින් බකට් එකක පරිමාව වගේකක්. හරද බින්දු අයි දශම දෙකයි මලිමීට. ඒ කියන්න බති වර්ෂාපතනයෙන් එ වැසි ජල ප්‍රමාණින් හරද ඒ කියන ටිපින් බකට් එකට මිලිමීටර බින්දු අයිදශම දෙකක් එකතුන හම ඒ කියන ටිපින් බකට් එක පහලට එනවා. ඉටස්ෙතකට බ කිය ටපින් බගට්ෙන් උඩ තිෙන්නේ බ. කියන ටිපින් බගට්ට එකටත්පුති මිලමීර් බින්දුුවයි දශම දෙකක් වැසි ජල ප්‍රමාණයයක් එකතු වඋනහම බ කියන ටිපින් බගට් එක පහලටේනවා. ඉතින් ඔන්නව තමයි එක කම්පනවාර්කයක් කියල කියන්නේ. හරිද හරිහෙනම් එකකම්පනවාර්කයක පරිමාව දීල තියෙනවා මිලිමීටර බිදුුවයි දශම දෙකක් කියලා හරි බලන්න ඉළඟට කියල තියෙන දී පති. මිනිත්තුවකට කම්පනවාර පහක් සිදුවයේ නම් ආමුකක් දෙ වෙනෝ කියල කියන්නේ. මේ ස්වංක්‍රීිය වර්ෂාමානය තුළ එක මිනිිත්තුවකදී කම්පනවා අරපුතේ පහක් වෙනවඩු. එක මිනිස්ත්තුවක කාල සීමාවකදී කම්පනවාර පහක්. ඒ කියන්නේ ඒ කියනෙක් කෙන එක පාරක් යටට එනවා. එක කම්පනවාරකයයි. හරිද ඒ කියනෙක්න එක පාරක් අතයෙන තකො ි උඩටයවන පුතේ හරි ඩට ගියබ තවපාරක් යටටෙන. උඩට ගියබ යටට එයනවා. හරිද කම්පනවාර දෙක්කයි ඉරිපස් දැන් ඒනි උඩ තියෙන්නේෙ ඔන්න ඒටත් අයි ිල්ලිර බිදුවදශම දෙකත් ජලය පිරලා ඒ අටට එනවා. කම්පනවාරක තුනයි. ැ බිනි උඩ යෙන්නේෙ බීට මිල්ලිර බිදුව දශ දෙකක් එකතු වෙලා B. අට එනවා. කම්පනවාරක හතරයි. ඉට පස්ස ඒනි උඩ තියෙන්නේ ඒ මිල්ලිර බින්දුව දශම තුනක් එකතු වෙලා ඒයටට එනවා. කම්පනවාරක පහයිද. මෙන්න මේ විදිහයට කම්පනවාරක පහක් වෙනවලූ මිනිත්තුවක කාල සීමාවකදී. එහෙනම් දැන් අපිට හොයාගන්න පුළුවන් වෙනවා පති. මිනිත්තුවක කාල සීමාවකදී, කොච්චර වැසි ජල ප්‍රමාණයක් ලැබෙනවාද කියලා. මොකද? අපි දන්නවා එක කම්පනවාර එකකක ප්‍රමාණය. එක කම්පනවාරකයක මිලිමීර් ප්‍රමාණය දන්නවාන එක කම්පනවාරකයක් කියලා කියන්නේ මිලිමීටර බින්දුවයි දශම දෙකයි. හරදපුුතේ මිලිමීර බිදුවයි දශම දෙකයි. හරිද දැම්මතරමකක්ද කියන්නේ මිනිත්තුවකදී කම්පනවාරක පහක් වෙනවලු එහෙනම් දැඟ අපි බලමු මිනිත්තුකදී කොච්චර වැසි ජල ප්‍රමාණයක් ලැබෙනවාද කියලා. එකකම්පනවාරකයක බින්ුවයිදශම දෙකයි නම් කම්පනවාර පහක කියද. බින්දුුවයිදශම දෙක වැඩි කිරීම පහ. හරිද මොකද මෙතන කියලා යෙන්නේ. එක කම්පනවාරකයකදී ජලය බින්දු අයිදශම දෙකයි මිලිමීර් එකතු වෙනවලු. දැන් අපිට පුතේ බිනිිත්තුවදී කම්පනවාරක පහත් වෙනවලුනේ. එහෙෙනම් දැන් අපිට හගන්න පුළුවන් වෙනවා. මිනිත්තුවක කාලසීමාවකදී කොච්චර වැසි ජරප්‍රමාණයක් ලැබෙනවාද කර කොහොමද වා ගන්නේ. එකකම්පනවාරකයක් බිඳුවයිදශම දෙකයි නන්. කම්පනවාරක පහත් කියන්නේ. බිින්දු අයිදශම දෙක වැඩි කිරීම පහ කියන එක. හෙෙනම් අපිට එනවා. එක මිනිත්තුවකදී පුතේ, එකයි මිලිමීටර වැසි ජල ප්‍රමාණයක් ලැබෙනවා. මිනිත්තුවක කාලසීමාවත් තුළදී එකයි මිලිමීටර වැසි ජල ප්‍රමාණයක් ලැබෙනවා. හරිද අරිහෙනං ඔන්න එක මිනිත්තුවදදි ිල්ලිර් එකක වර්ශාපතනයක් ලැබෙනවා. ඉල්ට බලමු මෙම අවස්ථාවේ වර්ෂාපතන තීවරතාව ප මිලමීර් වලින්සවන්නේ කියලා කියන්නේ. පුදේ වර්ෂාපතන තීවරතා අගය, පයට මිලිමීට වලින් හන්නේ කලා කියන්නේ. හරිද හරි දැන් අපි දන්නවා මිනිත්තුවක කාලසීමාවකදී එකයි මිලිමට වැසිල් ප්‍රණයක් ලැබෙනවා හද හරි ම පැත්තෙන් ඇඳල පෙන්න්න ඔන්න එකොටස් ටික හරිදපුදේ මිනිත්තුවක කාලසීමාවකදී එක මිනිත්තුවකදී හරිද එකයි මිලිමීටර වර්ෂාපතනයක් ලැබෙනවා. මිනිිත්තුවක කාල සීමාවකදී එකයි මලිමීර වර්ශාපතනයක් ලැබෙනවා. දැන්හන්නේ පැයක කාල සීමාවකදී කොච්චර වර්ශාපතන ප්‍රමාණයක් ලැබෙනවාද වර්ශාපතන තීවරතාවේ ඒකක කාල සීමාවකදී කොච්චර වැසිජල ප්‍රමාණයක් ලැබෙනවාද පැයක කාල සීමවකදී කොච්චර වැසිජල්ප්‍රමාණයක් ලැබෙනවාද කියන එක. නෙද අරහනං එක මිනිත්තුවකදී පුතේ මිලිමේට එකයි නං මිනිත්තුව හැටකදී කියද කියලා තමයි යහන්නේ. මිනිත්තු හැටකදී කියද කියලා තමයි යහන්න අපින්. හරිද මිනිත්තු හැටකද කියද කල හිෙන අපිට මොකක්ද කරන්න තියෙන්නේ. එක මිනිත්තුවකද මිලිමීර එක වර්ෂාපතනයක් ලැබෙනවා නම් පුතේ මිනිිත්තු හැටකදී කොච්චර වැසිජල් ප්‍රමාණයක් ලැබෙනවාද කියන්නේ අපිට කොහොද හන්න තියෙන්නේ. හැටයි මිනිත්තු කියන එක වැඩි කරනවා එක එකයි මිලිමීට කියනකින්. රද හෙනම් අපට උත්තරෙන පුතේ හැටයි ලැබෙන්නේ. හරිද ප මිලමීටර් හැටකවර්ෂාපතනයක් ලැබෙනවා මේ කියල තියන විදිහට. හොඳට හගන්න හද මේකෙදී මෙතනි ද තමයි වාත එක දත්තේ ඉදී තියෙන මෙන්න මෙහම දත්තටික් න්නා මොකදත්ටික මේ ටිපින් බකටත එක කම්පනවාර්කයක පාතාංකය මිලමීට බින්දුුවයි දශම දෙකයිලම්. එක කම්පනවාර්කයක පාතාංකය පුතේ මිලිමීර බිින්දුවයි දශම දෙකයිලු. හරි හරි ඊළඟටවාර දත්තයක් දුන්නා. එක මිනිත්තුවක කාලසීමාවකදී කම්පනවාරක පහක් වෙනවා කිය. මංකිව අරිසල්ල විදිහයට මෙයා උඩේ ඇත යනෝ පස් පාරා. කම්පනවාරක පහක් වෙනවලු. එහෙනම් දැන් අපිට එක කම්පනවාරකයකී ජලපරිමාව දීලතියෙන හින්දා. ජලප්‍රමාණය දීල තියෙන හින්දා. කම්පනවාර පහකද කොච්චර ජල ප්‍රමාණයක් ලැබෙනවාද කියල ොන්න පුළුවන්. බිදුුවයි දශම දෙක මිලිමීට වැඩි කිීම පහ. මේක කියන් එ කම්පනවාරකයක ප්‍රමාණය කම්පනවාර පහක හොයන්න ඕනද පහෙ වැිහර. ඉලාට හිෙන ඔන්නා කම්පනවාර පහකදී ජලය එකයි මිලිමීර ලැබෙනවා. එනෙ මිනිත්තුවක කාලසීමාවකදී ජලය මිලිලීටර එකක් ලැබෙනවා. හරිද? එහෙ න්න මනිත්වකදී ලැබෙන ජලප්‍රමාණයක් පිවාගත්තා. ඊළඟට පිටහන්න කියලා තියෙනමකදද වර්ෂාපතන තීවරතාව කියන එක. වර්ෂාපතන තීවරතාව කියන පුතේ ඒකක කාල සීමාවකදී ලැබෙන වර්ෂාපතන ප්‍රමාණයනි. ඉතිං අපි පෑයට කොච්චර වර්ෂාපතන ප්‍රමාණයක් ලැබෙනවාද කියන එක තමයි වන්න හදන්නේ. හරි දැන් අපි දන්නවා මිනිත්තුවක කාලසීමාවකද මිලිමීටර එකක වැසි ජල ප්‍රමාණයක් ලැබෙනවා. ද මිනිත්තුවකද මිලිමිර් එකක් ලබෙනවා අපිට හොයන්න ඕනේ පැයට කොච්චර වැසිජල ප්‍රමාණයක් ලබෙනවාද කෙනං. මිනිත්තුු හැටකදී ච්ර වැසිජල ප්‍රමාණයක් ලැබෙනවාද කිය එක තමයි දැන් අපි හොයන් හදන්න. හර්ද පුතේ එක එක මිනිත්තුවකටයි මලිමීර් නං අපිට මොකක්ද කරන්තියෙන්නේ. මේක කියන හැටන් වැිකරාන්න හරි නේද. එක කියන හටක් වැිකරන හට ොකෝ එක මිනිත්තුවකද එක මිමිට ද මනිත්තු හටක්න එහ ොකද කරන්ති. එක වැඩි කරනවා හැටිං හර්ද හැටයි මිනිත්තු වැඩි කරනවා එක මිලිම වලි හනා අපට උත්තරේනවා කියද. හැට එකෙන් වැඩි කරම හැටයිමන එහෙනම්. ප මිලිමීටර් හැටක වසිජල තීවරතාවයක් තමයි. වර්ෂාපතන තීවරතාවයක් තමයි පපුතේ මේ දත්තවලින් සටහන්වීම සිදුවෙන්නේ හරි දෙහෙන හොඳද හගන්න මේ වගේ අනිවාරං ගානක් කාවොත් යාලට දෙන දත්ත තමයි අනිවාරෙන් මේ කම්පන වාරකයක පාතාන්කය දෙනවා. කම්පන වාරකයක පාතාංකේ. කම්පන වාරකක පාතාංකය කියලා කියන්නේ. ටිපින් බකට් එහෙකට කොච්චර ජලප්‍රමාණයක් අල්ලනවද කියන එක. ඉතින් ඔන්න ඔකු මතකතියාගෙන මේ විදිහට ඉතාමත් සරල ගණනය කිරීම් ටිකත් තියෙන්නේ ඒ ගණනය කිරීම් ටික ඔස්සේ වර්ෂාපතන තීවරතාව අපිට වාගන්න පුළුවන් වෙනවා. හරිද හරි මතගතියාගන්න දැි සරලවර්සාාමානයකින් උපකරණය මගින් පපුතේ මැනගන්න පුළුවන් වෙන්නේ වර්ෂාපතන ප්‍රමාණයකෙන දත්වය පමණයි. සවංක්‍රියී වර්ශාමානයගෙන අපි කපා කරනෝට අප කියනවා වර්ෂාපතන ප්‍රමාණය සහ වර්ෂාපතන තීවරතාවය කියන දත්ත දෙකම ලබාගන්න පුලුවන් කියැලිති දැන් අපි මේ මෙතනින් හොයා ගත්තේ වර්ෂාපතන තීවරතාවය කියන දත්තය ගණනය කිරීම සිදුකරන්න විදිිය. හරිද අරිහෙනං පැහැදිලිව මතකතියාගන්න වර්ශාපතන තීවරතාවය කියන දත්තේ ගණනය කරගන්න විදිහ එ ඕක තමයි පලවෙනි ඉස්පොට් එකෙන් වායාල හල තියන ප්‍රශ්නය පුතේ හල න පශ්ටක උත්තර. තවග කියන්න මේකයි අහන්න පුළුවන් ප්‍රශ්න හර සමහරලාට මේ සවක්‍රිය වර්ාමානය තියල ුේ ස්පීටු ලෙවල්ලගත් තියෙනවා හරද ලෙල්ලක ස්පීටතු ලෙවල්ලග තියල හනු මේ උපකරණය ශවංක්‍රිය වර්ෂානය සද හමකරද භාවිතා කරන්න කෙලබති මේ සවංක්‍රිය වර්ශාමානය අපේ කාලගුණි නිීක්ෂණ මධ්‍යස්ථනය තුළ ස්ථාපිද ගතකන්නකොට හොඳ සමතලා පොළොවක තමයි ස්ථාපිද ගත කරන්න ඕනි පි සරල්ලවර්ශාමානය ස්ථාපි ගත කන්න විදිහ තියෙන්නේ ඉතින් අන්නේ විදිහටම ොකේට ේදිකාලක් මැදතියන කුහරයක් තුළ හෝ යම්කිසි සමතලා භිමියක තමයි සමතලා බිමක තමයි මේ ස්ථාපිත ගත කරන්න ඕනි මෙයාගේ පුතේ සමතලා නැති බිමක ස්ථාපිත ගතකරොත් මෙතන මේ චලමුරච්චේ ක්‍රියාකාරීත්්‍යයට මේ ටිපින් බගද්ද ඉහල පහලයනඒ චලමුරිච්චියේ ක්‍රියාකාරීත්්්‍යයට බලපෑමත් සිද වෙනවා හරිද ඒ වගේ ඊලඟට හන්න පුුව පශ්නයක් තමයි මෙයාග මෙයාගීම් හරිද මොව කොහොමද කාල ගුණික නිීක්ෂණ අධ්‍යථනයයක් තුළ ස්ථාපි ගත කරන්නේ කර පුතේ මෙයා ස්ථාපි ගත කරන අපි දන්නවා මොකද ල ගික නිීක්ෂණ මධ්‍යස්ථානී වැටේ නං, එකයි දශම පහයි මීටර් දුරිනු. වාස්පී කරන තැටේ නං පහයිමීර දුරුණු තමයි මෙන්න මේ වර්ෂාමාන ස්වංක්‍රීිය වර්ෂාමානයයක් ඒ වගේ සරලවර්ෂාමානයක් ස්ථාපිත කත කරන්න ඕන හරද ුතේ හරිහනන් පලවෙනි කට අදාල ඔයක තමයි උත්තරේ ඔටි මයි උත්තරේ හරද අපි අම දෙවැනි පශ්නයට හරිද දෙවනි ප්‍රශ්නය වහලය හල තියෙනවා මෙහි දක්වා ඇති AHB නිදර්ශක භාවිතා කර මනිනු ලබන පරාමිති සඳහන් කරන්නලු පපුතවාලට උපකරන දෙකක්්දීල තියෙනවා ඒ කියල එක උපකරණයක් සහ බී කියලා තව උපකරණයක් මෙන්න මේ කාලගුණේ මනින්න උපකරන දෙක භාවිතා කරලා මොන දත්තේර මනින්න කියල අපිකින් අහන්නේ ඉදින් මේක දැක්ක හම අපිට මේකේ ගොඩක් කලාරමේ උඩ කියන දෙ මේක සමහර මේ තියන බතේ උ උපරිම හා අවමුෂ්ණතමායකින් උපරණී තින් මේක අපට ඉතාමා සරලව හාගන්න පුළන් එන්නමේ උපකරණයේ උෂ්ණත්තමාන දෙකක් තියෙනවා ඒ උෂ්ණත්තමාන දෙකේ මැදින් මේ විදිහට ෆ්‍රෙෂ් කරන්න පුළුවන් බටන්න එකක් වගේ හෙකුත් තියෙනවා ඒ වගේම ගොඩක් කලාවට මේක දෙක උඩින් මැක්සිමම් සහ මිනිමම් කියලා සතහන් කරලත් තියෙනවා සමරලාර්පුතේ මේක මැක්සිමම් සහ මිනිමම් කියන එක වහල තියෙන්න්න පුළුවන් හබැයි ඒක වහල තිබ්බත් වලට හඳුනාගැනීම සඳහා පහන්සුවෙනවා මෙහෙම දැම් මෙෙ එ උෂ්නත්තමාන දෙකක් භාවිතා කන උපකරන දෙකක් අපි හඳුනාගන්නවා. එක උපකරණයක් තමයි පති මොකදද. තෙත්තා විියලි බල් පුෂ්ණත්තමානය හර අපේ කාල ගුුණවේෂ මධ්‍යස්ථානයක කාල ගුණේමන් උපකරණ ැ කතා කරන්න කොට එක උපරණයයක් තුළ උෂ්නත්තමාන දෙක්ත්තිෙන් උප කරන දෙ එකක් කතා කරන එකක් අපට දැකගන්න හම්බවා. එකත් තමයි මොකදද. අර වායුගෝලයේ සාපේක් ශාර්ධතාවය මැනගැනීම සඳහා භාවිතා කරන තෙත් වියල බල් ෂ්නත්තමානය පුතේත් එත්හා වියල බල් ෂ්නතමානය සරර්ෝම හඳුණනා ගන්න පුළුව. මොකද ඒකේ උෂ්ණත්තමාන දෙක වෙනවෙනම පිහිටනවා. එක උෂ්ණත්තමානයක බල්බයට කැන්න ශ්‍රදිිකෑල්ල ගැටගහලා ඒක ජලභාජනයක ගිල්ලලා තියනවා. ඒක ඔහෙද ගිල්ලලා තියෙන්නේ. ජලභාජනයක ගිල්ල තියනවා. ඉතින් අන්න ඒ උෂ්ණත්තමානයටට කියනවා. තෙද බල්බ ෘෂ්ණත්තමානය කියෙල ඉතින් අපි තෙත්හා වියලි ල්බපු ෂණනත්තමානය පති, පාසුවෙන් හඳුනාගන්න පුළුවන් එහෙම. උෂ්නත්තමාන දෙකත් තියෙනවා දෙක එකින් එකට සම්බන්ධ නැහැ. ඉන්න එකට සම්බන්ධ නැහැ. ඒවගේම එක උෂ්ණත්තමානයක බල්බයක් වතේ කැන්නස්ෙදිකඇල්ලක් ගැටගහලා ඒ ඔබල තියෙනවා ආසුදු ජලය පිර වූ ජලභාජනයකට ඒක අපි ෙනවත් එත්හා වියලි බල් පුෂ්ණත්තමානයක ැලිතිං මේ නිදර්ශකය දැකගත්න්න කොටවාත යතින් ජලභාජනයක් තියනවා පේ නෙනැහැ. හරදේ වගේම මේ උපකරණය අනිපපඇත්තවා හරල බැලුවොත්පුති මේ උෂ්නත්තමාන දෙක එකින් එකට සම්බන්ධවතියෙනවා තමයි යොහද බලාගන්න පුළුවන් වෙන්නේ. එක එකට සම්බන්ධ විදිහ තියෙනවා තමයි හට බලාගන්න පුළුවන්. ඉති එන්නේ විදිහයට මේ දෙක වෙන වෙන හඳුරග පුරදෙනවාට සරලයි වා දන්න වැති මේේදක හර හැබැයි දන්න ඇතිලම මේ කියන්න හොඳ මක තියාගන්න මෙහෙම ෂ්නත්තමාන දෙකක් තියන තවපකරණයක් තියෙනවා. මේ උපකරණයට අපි කියන්නේ බුතේ එෙත්හා වියලි බල් භෝෂණත්තමානය. මේ අපිට ඒ කිය නිදර්ශකය තුළ දීලා තියෙන්නේ. උපරිම හා. අවම ෂ්ණත්තමානය කිය උපකරණය. වයුගෝලය පුතේ යම් දිනක් තුළ උපරිමෙන් වාර්තාාවනු උෂ්ණත්තාගේ සහ වයුගෝලය යම් දිනක් තුළ අවමේ වාර්තාාවන උෂ්ණත්යගේ හිම සඳහ භාවිතාක නඋපකරණය තමයි අපිට ඒ කියන නිදර්ශකය තුළ දීලා තියෙන්නේ. උපරිමහා උමුෂ්ණත්තමානයකි නොපකරණය. හරිද හරිහෙනං අපි ඒ කියෙ එක හඳුනාගත්තා, ඊලන බලුම අපිට බී කියන උපකරණය වශයෙන් මකද දීල තියෙන්නේ කියලා. හරිද හරි එතකොට? බ කියය උපකරණය පපුතේ ආලාට දීලා තියෙන්නේ හරද මොකක්ද වායුගෝලයේ මොකක්මන් උපකරණය දැම මේක වායුගෝලි පීඩනය මැනීම සඳහා භාවිතා කරන වායුගෝලීිය පීඩනමානයක් තමයි යාලට මේ දීල තියෙන එතකොට අපි මේකට කියනවා බැරෝමීටරය කියන වායුගෝලීිය පීඩනමානය තමයි පතේ ඔයාලට මේ දීලා තියෙන්න්නේ එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නය ගේ දෙවන දෙස්ස එක තුළබුති මේ උපකරණ දෙක දීල තිබ්බා මොකද උපකරණ දෙක එකක් උපරිමහා අවමුෂ්ණත්තමානය අනිත් එක මොකක්ද ආර්ධතාමානය ආර්ධතාමානය හරිදිහෙනම් ඔන්නඒ කියන උපකරන දෙක තමයි වාට ප්‍රධාන වශයෙන් ඒ දෙෙස්ස එක තුළ හඳුනාගන්න තිබේ. හරිද හරිහිනක් බලම මේ එක දෙවනි ප්‍රශ්නි. ඉහත උපකරණවලින් දිනකට දෙවරක් දත්ත ලබාගන්නා හරිද ඉහත උපකරණවලින් දිනකට දෙවරක් දත්ත ලබාගන්නා පරාමිතිය දක්වන දර්ශකය නැත්තා නිදර්ශකය නම් කරන්නරු පති. අපි දන්නවා කාලපුනිික නිරීක්ෂණ මධ්‍යස්ථානය තුළතියන බැරෝමීට්‍රේ කර ලිවත් ප්‍ර්යක්න හද බැරෝමීට්‍රේ නපකරනේ තමයි මේ අපි සරලව හඳුන්න්න. කොලියන් වනවා වයුගෝලිය ආර්ථමානය නැත්තම් බැරෝමීටරය කියලා හරි බැරෝමීටරය කියලා මේ කියන්න බැෝමීටරේක රපකරනය. හරිද හරි එතකට ඔන්නවාගේෙන් ඊළඟ හල තියන පශ්නෙමුකක්්ද. පුතේ අපේ කාලුගිනිීශෂණ අධ්‍යස්ථානය තුළ තියෙන උපකරන තිෙනවා. ඒ උපකරන සමහර උපකරනවලපුති උදේ අතයි ඉතිහට පාතාංක ලබාගන්නවා. ඒවගේ සවත් සමහරඋපකරන තියවා. උදේ අටයිදිහට සහ, හවස තුනයිතිහ කියන, පාලසීමත් දෙකේදීම පාතාංක ලබාගන්න උදේ අටයිතිහරත් පාතාංකය ගන්නවා ඒවගේම හවස තුනයිතිහරත් පාතාංකය ගන්නයිතිං මෙත නහල තියන දෙවනි පශ්නය මෙන්න මේ උපකරණ දෙකින් උදෑසන අතයිතිහට සහ හවස තුනයිතිහට කියන අවස්ථාත් දෙකේදීම පාතාංක ලබාගන්න උපරණේ මොකක්ද දෙගෙන හතියන කුතේ මේ උපරිමහා උමුෂ්ණත්තමානයකින් උපකරණින් අප පාතාංක ලබාගන්නන්නේ උදෑසන අතයි තිහට කියන කාලසීමාවේදී පමණයි හරද ඒ උදේ අත ඉතිහර ලබාගන්න පාතාංක ගෙවීගිය පැයි විසි අතර තුළ වාර්තා වුණු දත්යක් වශයෙන් අපි සඳහන් කිරීම සිදුකන්නවා හැබැයි මෙන්න මේ බැරෝමීටර්ය නැත්තම් වයිගෝලිය පීඩනමානය කිය ොපකරණයෙන් පුතේන උපකරණින් උදෑසන අටයිතිහටත් හවස තුනයිතිහටත් අපි පාතාංක ලබා ගැනීම සිදු කන්නවා හරි උදෑසන අටයිතියට සහ හවස තුනයිතිහට කියන කාලසීමත් දෙක තුලදීම. අපි මෙන්න මේ වයුගෝලීය පීරණමානය භාවිතා කරලා අපි, වායගෝලිය පීඩනය ලබාගන්න එහෙම අරගෙනපුති ඒ අවස්ථාව වේදී වායුගෝලය තුළ වාර්තාාවුණු පීඩනාගයක් ලෙස තමයි අපි සතහන් කරනු දෙ අටයිතෙර වායගෝලයේ පීඩනනාගේ හවස තුනයි ඉතිහර වායුගෝලිය පීඩනාගයන්න න්නේ විදිහට ඒ දත්තේ ලබාගන්න අවස්ථාව වායගෝලිය පීඩනාගේ ලෙස තමයි අපි මේක සතහන් කිරීම සිදු කරන්නේ හරහැන දෙවි ස්පොට්ගේ පති ඔන්න කියන ප්‍රශ්ණටික වාලාගින් හරතියෙන්නේ අපි අමු තුංගලින් දර්ශකය හඳුනාගන්න හරිද හරි තුන්ග නිදර්ශකවා ද තියෙන්නේ වාල හැමෝම දන්න මොකක්දම ස්ටීවන්සන් ආවරණය කියෙන් නොපකරණය තමයි වාලට තුංගනි නිදර්ශකය තුළ දීල තියෙන්නේ. හරිදහරද තුංගින් දර්ශකය තමයි වා රූප? එක් හල් ියන ූප සහ නැතු ි පොතේ ය බලකට හො ල ති පහැදිල හගන්න න හද කෝඩ න ෙක් ති ෝඩ න ාවක ද. යි ොතේ න උත්රරිිගත්ක බලන්න පුළුවන්. පැහල්ල රන්දරෙ. එහෙනම් අපි අ තුන්මෙනක බලන්න තුමිනික හලතියනවා. පළවිනි පශ්නවල දිී තියනපුද ස්ටිවන්ස ආාවරණයක නපරණය කාලගනික මධ්‍යස්ථානයක් තුළ තියන කාලගනික උපරන රැ දෙවීම සඳහා භාවිතාක නපරණයක් තමයි මේ උපකරණය. හරි දෙනම් බලම් පලවෙනක. ඒ නිදර්ශක හතුනාගන්න ඒකෙන් නිර්ක හුනා ගන්නලු මේ ඒකන නම්කල්ල තියෙන ඒක දර්ශක හඳනාගන්නලු. නිදර්ශකය මොකදපුති ඉස්ටීවන්සන් ආවරන හෙනවට පළවවෙනිකරු උත්තෙලියන් තියෙන්නේ ස්ටීවන්සන් ආවරණය කියලා හරි ඊනඟට පලන්න. මේ සුදුපැහයෙන් වර්ණගැන්වීමට හේතුව සඳහන් කරන්නලු. පති මේ ස්ටිවන්ස ආාවරණයකෙන් උපකරණය සුදු පැහයෙන් තමයි වර්ණ ගැන්වීමටි සිදු කරන්න එතට අහනවා මේක ඇයි සුදු පැහයි වන්නණගන්න මුොක්ද හේතුව මේක හලු ගන්න පුුවන්න ැත රතු ගන්න පුලුවන්න පුති මේක සුදුපහැයෙන් වර්ණගන්නන්න හේතුව තමයි. දැම් ඉස්ටිවන්ස ආාවරණය කිය උපකරණය මත. අපි වායිගෝලයේ ආර්ධතාවේමන්න උපරන වයිගෝලයේ උෂ්ණත්තමන් උපකරන මෙන්න උපරණ එක ඇතුලෙ. ඇතුළ රඳවාගැනීම සිදුගන්නවා නි පුතේ මේකෙ තියන ඉක්. මේක ආලේපකොරොත් අපි කලුපාඩ වගේ වර්ණකයක් මොකද වෙන්නේ එයා ආලෝකයේ අවශෝෂනය කරගන්න වර්ණ එකෙක් වෙන තකො හිම ආලාෝකය අශෝෂනය කරගන්න වර්ණකයක් අපි මේ ඉස්ටිවන්සනාවරණය තුළ ගෑවත්පති මෙයාගේ ඇතුළත පරිසරී උෂ්නප්තය වැඩිවෙන්න පුළුවන් සාමාන්‍ය පරිසරයේ උෂ්නත්තයට වඩා ඇතුළත පරිසර උෂ්නත්තේ වැඩිවෙන්න පුළුවන් මොකෝ තාප අවශෝෂක වර්ණයක් අපි භාවිතා කල්ලා තියෙන හිදා. එහෙම ඇතුළත පරිසර උෂ්නත්තේ වැඩිවුණොත්පුති සාමා්‍ය අන්නේ වයුගෝලය තුළ තින තත්වො නිමි, උෂ්නත්ත තත්ව නිමි, අප උපකරණය තුළ ලැබෙන්නේ අප උපකරණයට ලැබෙන්න්නේ ඉතින් ඒක ඉන්දා අන්න ඒවගේ තත්ත්යක් අවුත් අපිට නිවරදිව කාලගනික දත්තමැන ගන්න ැරිව වෙනවානි අන්න ඒක වලක්ව ගන්න තමයි පති අපි සුදුපාත වර්ණයක් මේ ඉස්ටිවන්සන් ආවරණයට ගාලතන් ආලෝකය පරාවර්තනය වන වර්ණයක් ආලෝකය පරාවර්තනය වීමම් මකින් අර මේක ආලෝකය අවශෝෂණය කරගෙන රත්වීමක් වගේදයක් සිදුවෙන්න ලැබෙන ආලෝකය සුදුපාට වර්ණගන්නල තියෙන හිදා පරාවර්තනය වෙලා යා සිද වෙන ඉතින් ඔන්නොක තමයිගේ උත්තරය තුළ සතහන් වෙන්න ඕනේ. හරද හරි ඉඩ පස බලන්න හගේ ලයාගන පුොද උත්තර ලයාගෙන් නතිකකාටියේ වන්න මේ විදිර උත්තරය. අ්‍යන්තර උප කරන අ්‍යයන්තර උප කරන අ්‍යයන්තර උප කරන. පුතේ මේ PDF දාන්න හැ යාලට පුළුවන් වීඩ එකත් එක්ක වෙනවෙනම බලන්න. යාගන්න අභ්‍යන්තර උපකරන. පරිසර උෂ්නත්තයට වඩා. අභ්‍යන්තර උප කරන, පරිසර உෂ්නත්තයට වඩා. රත්වීම වැලැක්වීම පිණස අ්‍යන්තර උප කරන එකන් මේක ඇතුළතියෙන් උපකරනපුති. පරිසර උෂ්නත්තයට වඩා, රත්වීම වැලැක්වීම පිණස. හිරුවලිය පරවර්த்தනයට හිරුවලිය පරවර්த்தනයට හිරුවලිය, பரா வர்த்தனையட்டு ஹிர்வெலிய பராவர்த்தனையட்டு ஹிர்வேலிய பராவர்த்தனையட்டு පුදහිෙනං ඒක තමයි මේකේ ස්ටිවන්සනාවරණය සුදු පැහැගැන්වීමේ හේතුව. හරිදිහිනම් අබලු මාලග තුංගනි දෙවනි ප්‍රශ්නේ බී කියන කොට සතුල අහලතියන පුතේ ප්‍රශ්නයක් මෙහෙම මෙහි පැතිබිත්තිවලට ලුවර් යොදා ඇත්ති කුමන අරමුණක් උදෙසාද පති මෙන්න මේ ඉස්ටිවන්සනාවරණය පැතිබිත්ති සඳහා මේ පැතිබිත්ති නිර්මාණය කරලා තියෙන්නේ. ලුවර පටිවලින් ලුවර් පටිවලින් තමයි පැතිබිත්ති නිර්මාණය කලා තියෙන මොකද මේ ලුවර් පටි භාවිතා කල්ල තියෙන්නේවායුගෝලයේ පුතේ තියෙන වාතය හොඳට මේ ස්ටිවන්සන් ආාවරණයට ස්ටිවන්ස ආාවරණය තුළට ඇතුළුවීම සහ ස්ටිවන්ස ආාවරණය ඇතුළද තියෙනවායූ නියමාකාරෙන් ස්ටිවන්ස ආාවරණය පිටතට යාම සඳහා තමයි මෙන්න මේ ලුවර් පටි වලින් මේ ස්ටිවන්ස නාවරණය හදළ තියෙ ැන ොටවායු සංසරණයක් සඳහා බාහිරවායගෝලයේ තිය ස්ටිවස නාවරණය තුළට පහසුවෙන් එන්න ස්ටිවසනාවරණය තු තිය වාතය ාහිරවායගොලට පහසුව පිටවීම සඳහත් තමයි අපි ලුවර් පටි භාවිතා කරන්නේ හරි දෙෙන ලියගන්නේ යටති වාත හොමමාරුව ඒ වාතු හොමාරුවෙල් ලිර තිබ හරි පසස්තවාතු හොමමාරුවත් කියල නිලරතියන්න ඇතම් හර ලියාගන්න. පිටද ඇතිවාතය පිටට ඇතිවාතය පිටත ඇතිවාතය, පිටත ඇතිවාතය. ස්ටීවන්සන් ආවරණය තුළට මනාව සංසරණය වීම පිටත ඇතිවාතය, ස්ටිවන්සන් ආාවරණය තුළට මනාව සංසරණය වීම. ඉති ඔන්න ඔ දෙක තමයි හේතුව. සුදුගාන්න පුතේ ආලෝකය පරාවර්තනය කරන්න ඒ ආලෝකය පරාවර්තනය කිරීමගින් ඇතුළ තිය උපරනවලට උෂණත්තෙන් බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. ලුවර් පතිගාල තියෙන්නේ මනාවායු සංසරණයක් වීම සඳහද හරි බලමුම අපි තුංගනි පශ්නය තුංගිනි පශ්නය හලතිය නොපුති, කාලගුණික මධ්‍යස්ථානයක් තුළදී මෙම නිදර්ශකය තුර තබන. උපකරන මගින් මනිනු ලබට පරාමිතින් සමහන් කරන්නවා මොකද කාලගුණික නිරීක්‍ෂණ මධ්‍යස්ථානයක් තුළ මේ ස්ටිවන්ස නාවරණය තුළ ඇතුළේ මොනවගේ උපරන ති තියන්න කෙළ තමයි හල තිය පපුති මේ තු මොවගේ උපරණදැ පි රාගනීම සිදු කරන්නේ. වයගෝලයේ සාපේක් ෂාර්ධතාවේ මනිින් උපකරන ඒවගේ වයගෝලයේ උෂ්ණත්තය මනිි උපකරන නිද අන්නේ ඒ වගේ උපකරන තමයි මේ තුළ අපි රඳවා තබීම සිදු කරන්නේ එතකොට මේකෙ හල තියෙනපති උපකරණ ලියන්න කර නෙමේ හරද බලන්න හොඳට පශ්න හොදර ලන්නවා උපකරණ කියියන්න කෙර නෙමේ කියල තියෙන්නේ. හොඳට හොඳ හොඳරහගන්න කාලගුණික මධ්‍යස්ථානයක් තුළදී මෙම නිදර්ශගේය තුළ තබල උපකරන මගින් මනිනු ලබන පරාමිතින් දෙක සඳහන් කරන්න මේක ඇතුළත තියනෙන උපකරණවලින් මනිනු ලබන වායුගෝලයේ පරාමිතීම් දෙක් අහන්න හත් දුපකරන නෙමේ මේ ඇතුේ තියන්නෙ මොනොපරණ කියනකන හන්න දැන්වා හදිසේ ගේ ඔය කාලේ දෙ විනාට දෙකෙන් වාල් යන්නත් ඕෝනනි. ඒද සමහල්ලාට පශ්න කියවුණකොට ප්‍රශ්නය හරතියනගහරිගට වාත පේනෑකද ඒ විනාට දෙකේ කාලසීමවිදිිපුතේ මුලින්මොයා නිදර්ශකය හොඳට බලල්ලා. අදාලා පශ්නය හොඳටර කියෝගන්න ඒක හොඳට අවබෝධෙන් අහගන්න හරි දෙහෙනම් දැම් මේ ඇතු හල තියෙන්නේ මේක ඇතුළද තියෙන උපකරණය මුකක්දගල නෙමයි. ඒක ඇතුළදතිීන උපකරණවලින් මොනවද ලබන මොනවද මනන පරාමිතන් කියලා හෙනම් අපි දන්නවා. මේක ඇතුළ අපි තියනවපුතේ වයුගෝලයේ උපරිමහා වමෂ්නත්තය මලින් උපකරණන්නේේද අප උපරිමුෂ්ණතමාන් තියෙන අවමු ෂ්ණ අතමාන තියෙනවා අන්නේ වගේ උපගරණ තියෙන හෙනම් අපට එකක් කියන්න පුළුවන් වයුගෝලයේ උපරිමහා ්නත්තය ඒවගේ ම තව එක කියන්න පුළුවන් මොකක්ද අපි මේ තුර තියෙනවා මොනවද. තෙත්තා වියලි බල් භෂ්ණත්තමාන වගේ ආර්ධතාමාන ඉතින් අප එල්ලියන්න පුළුවන් වයිගෝලයේ සාපේක්ෂ ආර්ධතාව හරිද ඉතින් ඔන්න විදිහට පශ්නය හොඳර කියවලා ඒ අහල තියෙන පශ්නයට හරියට උත්තරේ දෙන්නෝ න එහෙනම් මේක හල තියෙන්නේ මනින කාලගුණික පරාමිතින් දෙකක් කාලගුණික පරාමිතින් දෙක තමයි පපුතිේ හරද? ආලගි පාමින් දෙක තමයි හද වයිගෝලේ උපරිම හාව මුෂ්ණත්වය ඒවගේ මොකක්දවාුගෝලයේ ආර්ධතාවයඉති ඔොන්නේ දෙක තමයි වාල උත්තර වශයෙන් මේ තුලදී ලිවීම ඕනේ ලියන්න ඕන හරිද හරිෙන අපිහම ඉස්සරහට අපේ කතාකරේ තුන්වෙ ස්පොට්ට එක හතරවෙනි ස්පොට්ට් එක තමයි ඔන්න පි සාකච්ඡා කරන්න හදන්න හතර නිස්පොට් එක තුළපතිේ අපිට රූප සතහන් හතරත් දීල තියෙනවා. රූප සතහන් හරත් දීල තියෙනවා බලන්න පශ්නෙ මෙමයි. ABCHD නිදර්ශක නම්කර එමගින් මනිනු ලබන පරාමිති සඳහා යොදාගන්නා. ඒකක දක්වන්න ah, e nah e . මේ ABC කියන නිදර්ශක හතර නම් කර නොල ොකක්ද උපකරණය කියන නම් කරන්න නොලු. ඒ උපකරනේ මනින කාලගුණික පරාමිතිය නෙමේ යහන්නේ. ඒ කාලගුණික පරාමිතියයේ ඒක කකේමොකද කියලාන්නේ හර හරියන ඒ හොද මත තියාගන් හරද නැත්තන්වාම මෙතැද ගොඩක් ල මකක්ද උපකරණය ලියලා ඒ උපකරණ මන්න කාලගුණනි පරමිතයලයි හර හැබයි හලතියනමකක්ද. උපකරණය මොකක්ද? උපකරනං මනවුල් ලබන කාලගුණික පරාමිතියේ ඒකකය ොකක්ද හරිද හරිහිෙනම් බලම් පලවෙෙනක පළනි උපරණ ඔන්න අපට දීලා තියෙන පපුති. අ්‍යන්තර සිලින්ද්‍රිය පේනවා අපිට. හරද බාහිර සිලින්ද්‍රයක් පේනවා. අභ්‍යයන්තර සිලින්ද්‍රයක් පේනවා ක්‍රමාංකිත මනිනුම්සල මිනුම් සිලින්න්ද්‍රයක් තියෙනවා ඒවගේම? ියුණු දාරයකින් උත්ත පුනීලඇත්තියෙන හෙනම් මේ මොපකරණනයද. සරලවර්ශාමානය කෙනපකරන නැත්තං සතහන් නොවන වර්ෂාමානය කෙනපකරනත ොඩපුති මේක මනින්නේ වර්ශාපතනය කියන දත්තේනේ අපි වර්ශාපතනය කියෙන දත්තේ ඒක වශයෙන් අපි ගන්නඕොමකක්ද මිලමීටර කියලා මිමීට කියහෙනම් මේක උත්තරේලියන් තියෙන් අපිට සරලවර්ෂාමානය? ඒකකය මිලිමීටර ඒකය විලිමීටර ඔන්න පුද ඊළංඟ උපකරනන්නේ ඉළඟ උපරනන්නේ උෂ්නත්තවානදකක් තියනවා. වංහල ඩස්ල කියල දුන්නේ ෂ්නත්තමාන දෙකක් තියෙනවා. එක උෂ්නත්තමානයක කැන්න ස්්‍රදිිකෑල්ලක් ගැට ගහලා ඒක ඔබලා තියෙනවා ජලභාජනයක එහෙනම් මේ මොකක්දමේනිි දර්ශෙන් අපිට දීලා තියෙන්නේ වයිගෝලයේ සාපේක් ශාර්ධතාවේ මැනීම සඳහා භාවිතා කරන මොකද. එත්තා වියලි බල්බ ෘෂ්ණත්තමානය පති සාපේක්ෂ ාර්ධතාව ඒ මගදද වයුගෝලයේ සාපේක් ෂාර්ථාව ඒ සාපේක්ෂර්ථාව ඒක වශයෙන් අපි ගන්නේ ප්‍රතිශත්ත අගේයක්. නේද ප්‍රතිශාතාගයක් වශයෙන් තමයි අපි සාපේක්ෂ ආර්ධතාවේ ඉදිරිපත් කරන්නේ. හෙන ඔන්න උපගරණ දෙක් අපි හඳුනාගත්. හෙ බලමු සී කියන එක සීකෙනකෙන් මුගදද දීලා තියෙන්නේ. වයුගෝලයේ ආර්ධතාවේ මැනීම සඳහ භාවිතා කරන ආර්ධතාමානයක් නැත්තම්. ැරෝමීටර ඒ කියෙන් උපකරනය තමයි අපට දීල තිය නිති අපි දන්නවා මේ බැරෝමීට ඒකෙන් උපකරණය භාවිතා කල්ලා වයිගෝලයේ වයිගෝලිය පීඩනගේ මැනගන්නවා රසදිය මිලිමීටර වලින් මොකදදඒකකය රසදිය මිලිමීට තමයි ඒකය වශයෙන් අපට සබහන් කරන්න වෙන්නේ හරද නැත්ත අපි එක්ටයාරයකට පැස්කල් කියන එකකත් භාවිතා කන්න වයගෝලිය පීඩනය මැනීම සඳහා හැබැයි මේ බැරෝමීටයකෙන් උපකරණය තුළබපුතේ බහලෝ භාවිතා වෙන්නේ රසදිය මිලිමී ට කියන එකකය රසදය මිලිමීටට කියන එකකය හරිද එනක් බලමු තුන් අවසාන් රූප සටහන එක කියන ඩී කියන රූප සටහන ඩී කියන රූප සරාන්තුරු දීල තියෙන පුතිමු ක දුපකරණය ආලෝක තීවරතාමානය තමයි අපිට ඩී කියන උපකරණය තුළ දීලා තියන්නේ එෙනම් ආලෝක තීවර්තාව අපි මනිනවා වර්ගමීටරයට වොට් කියන ඒකකයි. වර්ගමීටරයට වොට් කියන ඒකින් අපි ආලෝක තීවර්තාව මනිනවා. ඒ වගේ පතේ ලක්ස් කියන ඒකකෙනුත් අපි ආලෝක තීවර්තාවේ මනිනවා. එහෙන අපිට කාලගුණය මනිින් උපකරන හතරබ්දීල තිබ්බා ඒ උපකරන හතරේ ඒකක හල තිබ්බා. සර්ලවර්ශාමානය මිලිමීටර එෙත්හා වියලිබල් භූෂ්ණත්තමානය ප්‍රතිශතාගයක්. ඒවගේම වයිුගෝලීය පිරනේ මැනීම සඳ හ භාවිතාගන්න බැරෝමීට්‍රී රසදිය මිලිමීටර ඒවගේම මොකක්ද ආලෝක තීවරතාමානී, ආලෝග තීවරතාමානී වර්ගමීටරයට වොට් හෝ ලක්ස් කියන එකකේ තමයි අපිට ඒකයක් වශයෙන් සඳහන් කරන්න තියෙ හරි දිහෙනම් බලු ිළඟට නිදර්ශ අතරින් දිනකට දෙවරක් පාතාංක ලබාගන්නා නිදර්ශක නම් කරන්නලු. කතිේ දිනකට දෙවරක් පාතාංක ලබාගන්නා නිදර්ශක නම් කරන්නල ේ කියන්නේ උදේ අතයිතියට සහ, හවස තුනයිතිහ කියන මේ කාල සීමාවන් දෙක තුලදීම පාතාංක ලබාගන්නා කාලගුණික උපරන නම් කරන්න කියලා කියන්නේ. හරිද මේ සරල වර්ශාමානයකෙන් උපකරණය පතේ දිනකට එකවරයි පාතාන්කය ලබාගන්නේ උදෑසන අටයිට උදෑසන රයිතියට පාතාන්කේ අරගෙන ගෙවීගිය පැවිසි අතර තුල වාර්තා වුණු දත්තයක් ලෙසැබි සටහන් කරන්නවා පුදේ මෙට මේ වායුගෝලයේ ආර්ධතාවේ මැනීම සඳහා භාවිතා කරන එෙත්තා වියලි බල් භෝෂ්ණත්තමානයක නොපකරණය උදෑසන අතයිතිහටත් පාතාංක ලබාගන්නවා හවස තුනයිතිහටත් පාතාංක ලබාගන්න හෙනම් අපට එක උපකරණයක් යන්න පුළුවන් බි කිය නොපකරණය මොකක්ද වයිගෝලයේ ආර්ධතාවේ මැනීම සඳහා භාවිතා කරන තෙත්තා වලි බල් ෂ්ණත්තමායක නොපකරනය අයි හරැයි තුනයි තරයි දෙකරම ගන්නවා ඉළඟට අපි දන්නවා බැරම මීත්‍රය උපකරණයත් ඒගන වයිගෝලිය වය පීරනය මැනීම සහ භාවික ැරවමත්‍රය නුපරනත්. උදෑසන අතයිතිහට සහ හවස තුනයිදිහට කියන කාලසීමා දෙකේදීම පාතාක ලබාගන්නවා ඒ ලබාගන්න පාතාංක එම වෙලාවේ දී සතහන් වන දත්තයක් වශයෙන් තම අපි සතහන් කරන්නේ ඒවගේම අවසාර උපකරණය පපුති යාලෝක තීවර්තාමානය මකින් අපි දත්ත සතහන් කරන්නේ උදෑසන අතයි තිහට පමණයි එහෙනම් ඒ ඒ සහ ඩී කිය උපකරන උදෑසන අටයිතිහට පමණක් ලබාගන්න දත්ත සහිත උපකරන බී සහ සී කියන උපකරන උදෑසන අටයිතියට සහ හවස තුනයිතිහට කියන කාලසීමාවම් දෙක තුළදීම දත්ත ලබාගන්න උපකරන. හරදපු එහෙනක් ඔය ප්‍රශ්න දෙක තමයි අපිට හතරවෙනි ඉස්පොට්ටකේද අහලා තියෙන්නේ හතර ස්පොට්ටගේ ඔන්නඔය කියෙන පශනටි හල තිෙන්නේ අපි අමු ඉස්සර හට හරිද. පස්ස ස්පොට්ටකට හරි පස්සනි ස්පොට්ටගේ දීලා තියෙනවා මොකක්ද පස්ස නිස්පොට්ටක දීලා තියෙන පුුතේ මෙම අවස්ථාවේ පවතින සාපේක්ෂ ආර්ධතාව ගණනය කරන්න කියලා. වරට දීල තියෙන්නේ මොකදද උපකරණය තෙත්ත. ලිබල් ෝෂ්ණත්තමාය දී තියෙන එෙත්තා වියලි බල් භෝෂ්ණතමානයක් දීලපුතේ හරිදවාලගින් අහනවා මේ විදියට ආර්ධතාවය වැනිීම සඳහාවශ්‍ය ආර්ථතා වගුවදදීලා වලගින් අහනවා ආර්ධතාවය ගණනය කරන්න කියලා. එහෙනම් අපි දන්නවා. ආර්ධතාමානයෙන් ආර්ධතාවය ගණනය කරන්න අපි පාතාංක දෙකක් ලබා ගන්න ඕනෙ ප්‍රදහන වශයෙන්. පලවෙනිටම ගන්න ඕන පාතාංකයක් තමයි පතේ ආර්තාමානය වලිබල් භෝෂ්ණත්තමානය තියෙනවනි. අන්නේ වලිබල්බ ෘෂ්ණත්තමානයේ පාතාන්කය ැම්මං වලට කියන්නම් බේ මංගාවතේ තිෙනන අර්ථමානය බන්දන් සකස් කරලා තියෙන නිවරදිව. තෙද්බල් පුෂ්ණතමානය යටට කැන්න සෙදිික ඇල්ල ගැට ගහලා ඒ කන්න සෙදිකඇල්ල ජලබාජනයට දාලා තියෙනෙ ජලය මේක පුරුවල තියන්නේ දැම්මක පතේ හරිද අනි නිකා සාමාන්‍ය විෂ්ණතමානය තියෙනවාන්නේ අන්නේ උෂ්ණත්තමානයේ පාතාන්කය සටහන් වෙන්නේ. සෙල්සිියස් සංශක. සෙල්සිිය සංශක විසි හයක් වශයෙන් පුතේ මේක පාතාංක ලබා ගන්නටවා සැලකිලිමත් එෙන්නෝ දෙයක් තියෙනවා මේක පාතාන්කවා ලබාගන්න ඕනේ ඇස් මත්තමෙන් අපි කෙමුකුවා මේ ආර්තාමානය වගේ තනතියන දෙස්සකගේ බිත්තිය කෙළ එල්ල තියෙන්නේ භිත්තිය මෙන්න මේ විදිර එල්ල තියෙන්නේ දැන්වා මෙහම සයි වා මෙ මුසයි නම් මෙහම ඉඳම් පාතාංක ගන්න උක්සසාහ කරන්න එපා. හමදිස්ේ පාතාන්කේ ගන්නකොට පුතේ ඔයා. ඇස්මත්තමින් බල්ල තමයි පාතාකගේ ගන්නන් රිජු ඇස්මත්තමින් බල්ල නැත්තන්වා ලබා ගන්න පාතාන්කේ වැරදෙන හෙන මුලින්ම පාතාන්කේ මනිනකොට අන්න එක මතක තියාගන්න පාතාන්කේ කියෝගන්න කොට අන්නේ දත්වය ඒදගෙන මතක තියන්න හෙ ඕන්න ඇස්මත්්මින් ම? උපරිම වලිබල් භෝෂ්ණතමානේ පාතාංකය ගන්නවා හර දැස් මට්ටමින් වියලිබල් භෂ්ණතමානයේ පාතාංකය. මම ඒකට පුතේ T1න් කියදාන්නං. හරද T1න් කියන වලිබල් භෘෂ්ණතමානේ පාතාංකය පුතේ දැන් සඳහන් වෙන්නේ. සෙල්සිිය සංශක විසි හතරක් කියලා. සෙල්සිය සංසක විසි හතරක් කියට තමයි. වියලි බල් භෝෂ්ණතමානේ පාතාංකේ සඳහන් වෙන්නේ. මෙ අවස්ථාවේ පුතේ. බ භෝෂ්ණත්තමානයේ පාතාන්ගේ සඳහන් වෙන්නේ. සෙල්සිිය සංශක විසි තුනක් කියලා හර සෙල්සිිය සංශක විසි තුනක් කියල තමයි තෙත්බල් භෝෂ්ණත්තමානයේ පාටාන්කය සටහන් වෙන්නේ විසි තුනටම බපුදේ ෙල්සිිය සංසක විසි එකක් වගේ ප්‍රමාණයක් සෙල්සිය සංසක විසි එකක් කියල තමයි තෙත්්බල් භෝෂ්ණත්තමානයේ පාටාන්ගේ සඳහන්වෙෙන හෙනම් මුලින්ම ඔයා ඇස්මට්ටමෙන් රජියෝ බලලා. වියලි බල් භෝෂ්ණත්තමානයේ පාතාංකය සහ තෙඩ්බල් භෝෂ්ණත්තමානයේ පාතාංකය කියෝගන්න ඕන හොඳර මතක තියන ඇස්මත්තමින් බල්ලා හරද මේ උපරය අතින් තිබොත්වා මෙහමිදම් බලන්නෙ පවපරන උඩින් තිබොත්හ මුඩින් ය ොඩක් කලට ඇති තයි කියල යෙන උඩින් බත්තේ තම කරන ගන්න වෙනවානි. එක්කෝ ගේ ඇස්මට්ට මෙම සාමාන්‍ය විදීතින නැත්තම් මෙහම අතින්ති කියල තියවා ඇහමතිබොත්ධේ නිවාරය පාත්තල බලන්න නැත්තන් අතරගන්න පුළුවන් වගේ නම් අතට අරගෙන ඇසමත්තමින් බලන්න ගාන්ට රිජුව හර දෙහෙම බලලා උපරිමුෂ්ණතමානයේ පාතාන්ගේ සඳහන්කරගන්න ඒවගේම තෙත්්බල් භූෂ්ණතමානයේ පාතාන්කේ සඳහංකරගන්න හරිනං උෂ්නත්තමානෙන් අපි ලබාගන්න වඕන පාතාංක දෙක අපි ලබාගත්තා. ඉළඟපුති අපිට පොඩි ගණනය කිරීමක් කල්ලා හොයාගන්න ඕනෙමකක්ද. වියලිබල්බ සහ තෙත්බල්බ උෂ්ණත්තමානතර පාටංක වෙනස. මේ සාපේක්ෂාර්ථ වගුවමකින් සාපේක්ෂ ආර්තාවය මැනගන්න අපිට දත්ත දෙකයි නඕන කරන්නේ එකත් තමයි වියලිබබ උෂ්ණත්තමානයේ පාතාංකය. ළඟර ඕන කන්න දත්වේ තමයිමකක්ද වියලිබල් භූෂණත්තමානයේ සහ. තෙත්බල් භෂ්ණත්තමානේ පාතාන් කතර වෙනස ඕන කන්නවා. හරිදේ කියන්නේ වියලිබල් භෘෂ්ණතමානය කියන පුතේට1න්නේ හරද තෙදත්බල් භෘෂ්ණතමානය කියන්නේ Tටන එහෙනං මෙන්න මේද කතර වෙනසවා ගන්නඕන. T1න් කියන්නේ සෙල්සිිය සංශක විසි හතරයි. ට කියන්න සෙල්සිිය සංශක විසි එකයි හරිදි හෙනං මේද අතර වෙනස කියන්න පුතිේ සෙල්සිිය සංශක හද දෙ තුනක වෙනසත් තියනවා හරද සෙල්සිියය සංශක තුනක වෙනසත් තමයි අපිට මේ වියලි බල්බ සහ තෙත්බල් භෂ්ණත්තමාන අතර වෙනස වශයෙන් සඳහන් වෙන්න හෙනං ඔන්න අපිට වියලිබල් භෂණත්තමානයේ පාතාන් කියේ ලබාගත්තා. වියලිබල්ව සහත් එත් බල් භූෂ්ණතමානයේ පාතාක ලබා ගත්තා දැම් මෙන්න මේ දත්ත දෙක භාවිතා කරලා වයිහෝලේ සාපේක්ෂ ආර්ධතාව අපිට හොයන්න තියෙන්නේ හරි දෙදෝරට මේ උපකර සමහල අල්ලන්න බැහැ ඒ තියල තියෙන තැනම තියෙනවාරට බලන්න වෙනවා. හරිද හරි එතකොට එහෙනම් අපි බලමු දැන් අපි දන්නවා වියලිබල් භුෂ්ණතමානයේ පාතාංකය ිබල්බසාහ එත්බල් පුෂ්ෂතමානය තර පාතාක වෙනස දන්නවා. අපිට ආර්ථාවේ මැනිම සඳහ භාවිතා කරන්න ආර්ථ වගුවත් දීල තියෙනවා ඒ වගුව භාවිතා කල අපිට ආර්ථාවේ වාගන්න පුළුවන් හෙනම්. අපිට පුතේ මෙන්නවේ ස්කේලින් දීර තියෙන්නේ. විලිබල් භපුෂ්ණතමානය පාතාන්ක කියනෙ හනද විීලිබල් පුෂ්තමානය පාතාන්කගේ කියද. ල්ිය සන්සක විසි හතරයි හැත් බලවා මෙන්න මෙතනින් සෙල්සිිය සංසක විසි හර සඳහන් වෙන්න කොතනද කියලා මේ තමයි සෙල්සිිය සංක වි හතර. ඊළඟට පිට බලන්තියන්දේ තමයි පති. වියලිබල් භූෂ්ණතමානයේ පාතාන්ගේ සහ තෙත්්බල් භූෂ්ණතමානයේ පාතාන් අතර වෙනස හ වෙනසකයද සෙල්සිය සංසක තුනක්. පුතේ ඒදක වෙනස දක්වන්නේ මෙන්න මෙන්න මේ අතරනිි වේලිබල් බේසා ෙදබල් භූෂ්ණතමාන පාතාන්ක කතර වෙනස දක්වන්න පට මෙන්න මේ ක්ෂය ඔස්ත්සේ. එතකොට වෙනසකීයද සෙල්සිිය සංසක තුනයි හරිහෙන ඔන්න මෙතනින් අපි බලාගෙනවා මේක තමයි තුන. එහනම් පුතේ ඔන්න මෙහෙම තුනෝස්සේ අපි පහලට එෙනවා? මේ පැත්තේ විසි හතරෝස්සේ අපි ඉහලට යනවා ර්ද එනම් මෙන්න මේ දෙක හම්බෙන තැන තියෙන පොයින්ට් එකේතිී අග තමයි අපි වයිගෝලයේ සාපේක්ෂාර්ථාව වශයෙන් ගන්නේ දැම් මෙතනම්පති සීයට හැත්ත පහක සාපේක්ෂ ආර්ධතාවයක් තියෙනවා කියල තමයි සටහන්වීම සිදුවන්නේ හරිද හරිහෙනං රූප සරහන පේන විතර ංවට හදන්න එක කියන්න මේකේ වාලද සමහරලාට වගුව පේෙන් නැතිවවෙයි හරිද ඒක වගුව බලාගන්න බැරරිවේ පුතේ හරිද හරි දැම්මං හිතන්නේ සාමාන්‍යෙන් පේනවා හරිද පේෙනවානේද? මේදේ කැල්ල එකක් උස් කරන්න ඕ නැහැමේ වයිගෝල සාපේක් ශාර්තාවහන්න නම් හරද මොකද මේක පොඩේ අඩු කිරම් දෙකක්න තියෙන්නේ හරද හරිහෙනං මේ ඇතුළ පාතාන්කනම් පෙන් නැතිවේ මේක අප ිසාමාන්‍ය වාල මේක භාවිති කල්ල තියෙනවානේ ආර්ථාවකු ඉගේ ආර්ථාව වගුවෙන් පාතාංක බාගන්න පුරුවන් හරද දත්ත දෙකයි ඒවා ලියගන්න ඕනේ පලවෙනික දත්ත දෙකක්වා කියෝගන්න ඕනේ වලි බල් භෂ්ණතමානයේ පාතාංකය තිදබල් බුෂ්ණතමානේ පාතාංකය ඒවගේම ඉලටවා ගණනය කිරීම කල්ල හොයාගන්න ඕනේ වලිබල් බුෂ්ණතමානයේ පාතාංකින්, තෙද්බල් බුෂණතමානේ පාතාංකය අඩු කරන්න ඕනේ හරදේ දෙක අඩු කරල්ලවා දක්්තේ සඳංකරගන්න ඕනේ. ඉළඟට වලිබල් භුෂ්ණතමානේ පාතාංකය සහ. තෙද්බල් භුෂ්ණතමානේ පාතාංක දෙක භාවිතා කරලා. ආර්ධතා වගුව මගින් ආර්ධතාවේ ගණනය කරගන්න ඕනි. හරිද එන ඒක තමයි යාලට ඔන්න මුලින්ම අහල තියෙන පශ්නේ ර්ධතාවේ ගණනය කරන්නලු. හරද ඊරඟට බලන්න මෙම අවස්ථාවී කාබර ක්ෂ්ණප්‍යය සමහන් කරන්නලු. ගති දැම්මේ ආර්ධතාවවා පළවෙනි ගානෙන් ගණනය කරනි. දෙවැනි පශ්නයවාගෙන් හනවා මේ අවස්ථාවේදී ආර්ධතාවේ ගණනය කරන්නලු. ආර්ථාවනි මෙ මොකත් මේ අවස්ථාවේදී? කාමර ෂ්ණත්වය සඳහන් කරන්නටු පති මේ වියලි බල්බාහ තෙත් බල් උෂණනත්තමානින් කොහොමට අපි කාමර රෂ්ණත්ය වහා ගනනිගන සාමාන්‍ය පරිසරය උෂ්ණත්තය වහ ගන පපුති මෙන්න මේක වියලි බල්බ උෂ්නත්තමානයෙන උෂ්ණත්තමානය සටහන් වෙන්නේ හැමතිස්සෙම ඒ අවට පරිසරයේ උෂ්නත්තය හරද අවට පරිසරයේ කාමර ෘෂ්නත්වය හර දෙහෙනං වාට ඉතාම සරල වහාගන්න පුටා දැන්ටම ගන්නය කරල තියෙන්නේ කියදග සෙල්සිිය සංසක විසි හතරක් පොයාගන් තෙත්තා වියලි බල්බ ෘෂ්ණත්තමානය කොහේ හරි තියලා එතනින් කාම රෘෂ්ණත්තේ හලතිබෝත් නැතම් පරිසරයේ සාන්‍ය උෂ්ණත්තයේ හලතිබෝත් යාටේ උෂ්ණත්තාගේ කියෝගන්න පුළුවන්. වියලි බල්බ ෘෂ්ණත්තමානයේ පාතාන්කය කියෝ ගැනම් මින්. වියලිබ පුෂ්ණත්තමාන පාතාන්කය සතන් වෙනවනි. අන්නේ අගේ තමයිවායුගෝලයේ ඒ අවස්ථාවේදී උෂ්ණත්තාගේ වෙන්න පැහල් ගදන්දර එහෙනම් ඉතාම සල්ලයි දෙවනි පශ්නයත් දෙවවිනි ප්‍රශ්ය හරත කාමරෘෂ්ණත්තයක යද කියලා කාම රෘෂ්ණත්වය මනන්නේ වලල්ිබල් ෘෂ්ණතමානයේ පාතාන්කේ තමයි කාමරෘෂ්ණත්තේ උෂ්නත්්‍යය වශයෙන් ලබා ගන්නන්නේ එහෙනම් වෙලිබල් ූෂ්ණතමාන පාතාන්කි අරගෙන කාමරෘෂ්ණත්තයට වශයෙන් අපි සතහන් කිරීම සිදු කරනවා. හරිද හරිහෙනම් ඕක තමයි පස්සන ස්පොට් එකේ අදාළ උත්තරය වෙන්නේ හරිද හරිහි අප විස්සරහට ඊලාට හන්නපුති හව ස්පොට් එක හව ස්පොට් එක අපේ තුළ දී යෙන මොකක්ද ඩිජිටල් උපකරණයක් හරි අපිට මේක ගැන පැටටිකල් ගයිඩ්ගේෙද කතාකරන්න තියෙනවා. හරිද සන්සස් මකින් ක්‍රියාත්මක වෙන ගැන සන්නවේදක මගින් ක්‍රියාත්මක ව ඩිජිටල් උපකරණයක් තමයි අපට ඊලාඟට කතාකරන්න තියෙන කොට මේ උපකරණය පති අපි මොකක්දක වයිගෝලයේ පරිමුෂ්ණත්ය මැනීම භාවිතා කරන්නවා වයිගෝලයේ අවමු්ණත්වය මැන ගන්න පුළුවන්. ඒවගේම වයිගෝලයේ ආර්ධතාවය මැනීම සහහා භාවිතා කරන්න පුළුවන් එතකොට මේක පලව නි පශ්න හලතියෙන්නේ ඒ නිදර්ශකය නම් කරන්න මේ ඒ නිදර්ශකය කෙල කියන්න මොකක්ද උපරිමහා අවමුෂ්ණත්තමානය සමඟ ඇති සංකයාන්ත ආර්ධතාමානය කෙන ුපකරණය. උපරිමහා, අවම උෂ්ණත්තමානය සමඟ ඇති සංඛයාම්ත ආර්ධතාමායකෙන් උපකරණය තමයි පතේ. මේවාලට දීලතියෙන්න්නේ හයවවෙනි ස්පොට්ට එකතු ෙහිෙන පලවෙෙනක හල තියෙනවා ඒකෙන් නිදර්ශකය නම් කරන්න කියලා. හර්ද ඒක ෘෂ්ණතමාය කෙල්ලිුවත් වැරදි. හර්ද මේක උෂ්නතමානයක් නෙවී. මේකම ගදද. උපරිමහා අවම උෂ්නත්තමානය සමඟ ඇති. අප කියනවා සංඛ්‍යයාන්ද ආර්තාමානය කියලා බදේේකු උපරිමුෂ්ණතනයක වත් රදදි. අවමුෂ්ණතමානෙක වත් වැරදි. ර්ථමානයක වත් වරදි. අප මේකල් කියන්න අන්නර සෙට්ටක න්දර්ගතම නිරදත්තම මේ උප කරන අපි හඳුන්නන්නේ. උපරිමහා අවමුෂ්ණත්තමානය සමගති සංඛයාන්ත ආර්ථාමානයක්. මේ ආර්තාමානින් අපිට. ආර්ධතාවය ගණනය කරර ඉන්න දෙයක් නැහැ. ආර්ථාවය ගන්නේ කරගර ඉන්න දෙයක් නෑහ. මේක පුතේ අපිට ආර්ථාවේ රජුව ලබාදීම සිදුකර නොමේ. මෙද දිලතියෙන සීියර හතලිස් සතයි කියලා අන් රිජවා ආර්ථාවය සහවීම සිදුන එකකි අපගෙනඒ එකට සංඛයාන්ට ආර්ථමානයක් කියලා. හරි දෙහෙන ඔන්න අපි ඒකෙන් නිදර්ශකය නම්කරා ඉල්ලාට බලන්න. මෙම උපකරණන්නේ යොදාගෙන මැනියහැකි කාලගුණික පරාමිතිය නම් කරන්නලු මේ උපකරණය භාවිතා කල්ලා මනන්න පුළුවන් කාලගුණික පරාමිති නම් කරන්නලු. දවසේ උපරි මූෂ්ණත්තේ මැනගන්න පුළුවන් දවසේ අවමුෂ්ණත්තය මැනගන්න පුළුවන්. වයිගෝලයේ ආර්ධතාවේ මැගන්න පුළුවන් න පදේ දත්ත තුන ක ැස් කරගන්න පුුවන් ඒ දත්ත තුනින් අපිට ඕනෑම දත්වයක් වාරොත්තන ලගන්න පුුවන් වෙනවා ඉලන බලන අවසාන ප්‍රශ්නය මෙම උපකරණය ක්‍රියාකාරිත්තය සඳහා යොදාගන ඇති. සාක්ෂණික උපක්‍රමය කුමක්ද පුදේකද යොදාගෙන් තියෙනම ගත්ද. සම්වේදක කියන සාක්ෂණික පක්‍රමේ තමයි යොදාගෙන්තියෙන්නේ. සම්වේදක සහිත උපරිමූෂණත්වය සටහන් කිරීමේ සම්වේදක ඇත්තියෙනවා. හද අවමෂ්ණත්වය සහන් කිරීමේ සම්වේදක ඇත්තියෙනවා. ඒවගේම? ආර්ධතාවය සපහන් කිරීමේ සම්වේදකයක් තියෙනවා හරද ඔන්න වගේ සෙන්සස් තුනකින් තමයි. මෙන්න මේ උපකරණය ක්‍රියත්මක වෙන්න හෙන වා අතන් ලියන්න ඕනේ. හරද උපරිමමුෂණත්වය සඳහ තියන සංවේදකය ළඟ අම්මුෂ්ණත්වය මැනීම සඳහා තියන සම්වේදකය සහ. බාහිර පරිසරේ ආර්ධතාවය මැනීම තියන සංවේදක වල එකතුවගින් තමයි මේ උපකරණේ තාක්ෂණික ක්‍රියාකාරිත්ත්‍යය සිදුවෙන්නේ. හරද උපරිමුෂ්ණත්ගේ සහන් වෙනෝ කිවනි. රිමහ අවමු්ණත්තගේ ඒ උපරිමසාහ අවමුෂ්ණත්තගේ සඳහන්වීම සහ සංවේධකයක් තියෙනවා එක සන්සේකක්ත් තියෙනවා ඒවගේ වයිගෝල ආර්ථාවය සඳහග වෙනෝකුවන උපකරණින් ඒ ආර්ධතාවය සඳහන්වීම සඳහපුතේ සංවේදකයක්ත් තියෙන ඉති න්නව කියන සංවේදකටිකෙන් තමයි මේ උපකරණය හැදිල තියෙන්නේ හර දෙහෙනම් උපකරණය නම තමයි උපරිමහා අවමුෂ්ණත්තමානය සමගැති සංඛ්‍යන්ත ආර්තාමානය මේකින් අපි මනිනවා උපරිමමුෂ්ණත්තය අවමුෂ්ණත්්‍යය සහ වයිල්ගෝලිය අර්ත්තාවය ඒවගේම මේක තුල්දිී තියනෙ සංවේදක කියන් සෙන්න්සස් මගින් ක්‍රියාත්මක වෙන දේවල් තමයි මේ උපකරණය තුළ අන්තර්ගතවීම සිදුවෙන්නේ හරිද අන්තර්ගතවීම සිදුවන්නේ අපි යම් ඉසරහට හත්තනියක හත්තනිකේද හ යනොපති අපේ ආන්ත්‍රී කරණ පාඩමින්න්තිය නිදර්ශකටිකා අපිට දීල තියෙන්නේ හරද හත්තනනි පශ්න දිරතිය නිදර්ශකටේ ආන්ත්‍රී කරය පාඩමල නිදර්ශකටික් ඒකෙන් අහන්නේ පලවෙනි ්‍රශ්නයමොකක්ද පි කිව් ආර්ය යන නිදර්ශක නම් කරන්න කියලා හරද ප කිව් ආර්ලෙස දීල තියෙන නිදර්ශක නම් කරන්න කියලා අපිට දීල තියෙනවා. හරි දෙහෙන පී කියෙනකින් දීල තියෙන පුතේ. දඟර කද කියන කොටස හෙනපිට හඳුනාගන්න පුළුවන්. පී කියනෙ එකට අපිල් ලියන්න වෙනවා. දඟර කඳ කියලා අර දඟර කඳ කියන එක තමයි අපිට පී කියන එකෙන් වාලට දීලා තියෙන්නේ හරිදි පී කියනක පපුතේ දංඟරකද කියෙ එක දීලා තියෙනවා. ඉළඟට කව් කියනකෙන් වාලට දී තියනමු කක්ද. පිෂ්ටනයක් තමයි කව් කියනෙෙන් දීලා තියෙන්නේ හරද ප. දඟරකඳ කිව් කියල කියන්නේ පිෂ්ටනයක් ඉට පන්සේ R කියල දීල තියෙනමුකක්ද සැබඳුම් දන්ා කරද. සැබදුම් ද්ඩත් තමයි පපුති ආර් කියල දීලතියන්නේ කියන්නේ මේ පිෂ්ටනය සහ දඟර කදාාතර සම්බන්ධතාවේ ගොඩනැගීම සඳහා භාවිතා කරන සැබඳුම් දඩත් තමයි අපිට ඔන්න ආ කියන්නේ දර්ක තුළ දීලතිය එහෙනම් පි කියන්නේ දර්ශකය පුතේ දඟන කද කිව් කියෙන්න්නේ දර්ශකයේ පිෂ්ටනයක් ඒවගේම ආ කියන්නේ දර්ශකය තුළ දීලතියෙන්නේ සැබඳම් දන්්ඩක්. හරිද සැබඳුම් දන්්ඩක්. හරිද අර්හයෙනම් ඊළඟ හවතියෙනවා. ඇජිම්ග ක්‍රියාකාරිත්තයේදී මෙම PQRවා කොටස්සල කාරයන් නම් කරන්න කියලා මේ Pකිවා කියෙන කොටස්සල. කාරයන් නම් කරන්නලු ඇන්ජිමක ක්‍රියාකාරරිච්්‍යය සිදුවෙනකොට පති මේ කිව් කියන එකේ දී වෙන්නෙමකක්ද මේ දඟරකඳ කියනෙ එකේ දී දඟරකඳ කියන එකේ දී වෙන්න පි්ටනය සහ සැබඳුන් න්න මගින් ලබා දෙන බලය ඒකාකාරීව පවත්වා ගැනීමත් තමයි දඟර කඳ කියනෙකින් සිදුවෙන්නේ. හරි දෙතකොට කිව් කියන පිෂ්ටනේදී සිදු වෙන්නේ මේ ඇතුළත සිලින්ඩ්‍ර ඇතුළත අවශ්‍ය කරන සම්පීඩනය ගොඩනැගීම සඳහා මේ පිෂ්ටනය කියනෙ එක ක්‍රියාකාරී වෙනවා ඉවගේීම, <laughs> <laughs> කියනකෙන් වෙන්න පුතේ මොකක්ද පිස්්ටනයට ලැබෙන බලය දඟරකඳ වෙතට ගැනීම සිදු කරනවා ආ කියනක එක ඉති ඔන්න විර සල්ලව ලි්හම ඇතිවා හද මොකු මේ තුළ ස්ටක්ච පශ්න ලියන වගේ ලියන්න ඕන ඒනම් දඟරකඳ තුළින් පුතේ මේක දඟරකඳ මගින් මොකක්ද පිස්්ටනය සහ සැබදුම් දන්න මගින් ලබා දෙෙන බලය ඒකාකාරීව පවත්වා ගන්නවා ඒ වගේම කිව් කියන පිස්්ටනය මගින් පුතේ සම්පීටනයට උපකාරී වෙනවා හරද ආර් කියන එක පිස්්ටනයට ලැබෙන දඟරකඳ දක්වා ගෙනයාම සඳහා උපකාරී වෙනවා හරි දෙෙනං ඔන්න කියන ටික තම අයිවාට. නිදර්ශක තුන හඳුනාගත්තා පී කිවාර් කියලා. ඒදු හදනාගෙන හරද ඔන්නේ කියන දේවල් ටික පිළිබඳවා සටහන් කිරීම සිදුකරා. හරිද හරි අපි අම්ම එහෙනම් ඉසර හට ඊළඟටවාට දීලතියනවපපුතේ අතවේ නිදර්ශකය තුළ හද උපකරණ දෙකක්. පලවෙ උපකරණය මයි ඒ කියෙන් උපකරණය තුළ දීල තියෙන්නේ වන සහ මෝල කියන එක බලන්න මේක පශ්නය හල තියෙනවා ඒ ඒ හාබීයන නිදර්ශක නම් කරන්න කියලා ඒකෙන් නිදර්ශකයයි B කියෙන් නිදර්ශකය වාට නම්කරන්න කියලා තියෙනවා ඒකෙන් නිදර්ශකය තුළ දීල තියෙන පුති වනහා මෝල කියන උපකරණය වනහා මෝල කිය උපරණය තමයි ඒ කියෙන් නිදර්ශකය තුළ වාඩ දීල තියෙන්නේබෙන් නිදර්ශකය තුළ වාර දිීල තියෙනවාට පේනවා ඩෙසිකේටරයක්ත් තමයිවාටබ කිය නපකරණය තුළ ආඩ දීල තියෙන්න්නේ. හරිද අරිහිනං ඒ කියනුපකරණය තුළ වනහා මෝල කියනුපකරණයක් Bී කියනොපකරණය තුළ ඩෙසිකේටරේ කියනොපකරණය තුවාලට දීල තියෙනවා හරි දෙෙනක් බලමු දෙවනි ප්‍රශ්නය. පසේ සත්‍ය නත්තය සෙවිමීමේ පරීක්ෂණවලදී. ඉහත උපකරන භාවිතා කරුණු කාර්ය කුමක් සඳහාද පසේ සත්්‍ය ගනත්තය ොහොයෙනකොට මෙන්න මේ වන සහ මෝල කියන උපකරණයයි බී කියන ඩෙසිකේට්‍රය කිය උපකරණයයි භාවිතය අම්මනවාද කියලාන්න පපුදේ සත්්‍ය නත්තය යොයනකොට වනසාහ මෝල කියන උපකරනය ාවිතය වෙන්නේ අපි ලබාගන්න පස්්ටික සිියුම්ම තලාගැනීම සඳහා තමයි ඩෙසිකේට්‍රය කියන උපකරනය අපිට වැදගත් වෙන්නේ. ඉඩට පස්සේ. වනසාමෝල කෙනපරනය වැදත්න්නේ පුතේ දෙෙසිගේරය කෙනපුකරනට වැදගත්තේ නොමකක්ද. අපි මේකේ ලබාගන්න පස්්ටික සෙල්සිස් එකය පෞක්ෂ්ණත්වයර්ද ියලීම සිදු කරන්න වානි අන්නන්නේම සෙල්සිස් එකය පෞෂ්නාතත්වයාර්දේ පස්්ටික වියලවා ගත්තට පස්සෙ පුතේ ඒ පස් අධික උෂ්ණත්තයේ රත්තුනානි ඒ රත්තුන පස්්ටික අප සිසිල්කර ගැනීම සිදුකරන්න ඕනි මේක සිසිල්කරගන්නකොට පුති සාමාන්‍ය පසරේ තුළ සිල්රගත්තොත් එහෙමොකද වෙන්නන්නේ සාමාන්‍ය ප ර ජලවාශ්ප ආය තර පස්මතර එකතු ෙන්න්න පුුවන් ඉතින් ජලවාශ්ප වලින් තොරව මේ සෙල්සිස් එකසිය පහෞෂ්නත්තෙර රස්කර පස්්නිය දිය සිසිල් කර ගැනීම සඳහාපි ඩෙසිකේට්‍රය භාවිතා කන්නෝ මොකද මේ ඩෙසිකේටර ඇතපුතේ සිලිකා ජලිදාලන තියෙන්නේ මේ සිලිකා ජලිදාල තියනෙ හින්දා මේ ඩෙසිකේටේ අභ්‍යන්තර පරිසරේන ජලවාශප නහැ ොකද මේ සිලිකා මගින් මොකද කරන්නේ ඒ ජලවාශප අවශෝෂනය කර ගැනීම සිදු කන්නවා. ජලවාශ්පටික අවශෝෂණය කරගන්න හින්දා. මේ අභ්‍යන්තර පරිසරේපුතේ ජලවාශ්ප නැහැඒ ජලවාශප නැතිවීම මගින්. අපිටර පස්සාම්පලයේ ඉතාමත් සාර්ථකව වියලා ගැනීම සිදු කරන්න පුළුවන්හිති ඔන්නව කාරයම් දෙගක තමයි තියෙන්නේ මෙ මෙයාපි බාගන්න එකන වනසාහ මෝලගයෙන් උපකරණය භාවිතා කරන්න පස්සංශ කුඩාවට කඩා ගැනීම සහ සවු. කඩාගැනීම සඳහා ඩෙසිකේදයකෙන් උපකරණය භාවිතා කන්නන පුතේ මොකද වියලා ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව කරගැනීම සඳහා. හරිද හරිහෙනං බලමු ඉවස් තුන්ගිනි පශන හලතිය නොම්හෙම. බි උපකරණහි පතුරල යොද ඇති රසානික ජෞ්්‍ය කුමක්ද. මෙන්න මේ බී කියන උපකරණය පුතේ. පත්තුලට යොදල තියෙන රසානික දව්ය මොක්ද කියලා හන මොකද මොනව රසයින්ටාව යදර තියෙන්නේ. සිලිකා කියන ලසානිකට වූව තමයි මේ උපරණය පතුලට යොද තිය. ඒත් එ එකම තව පශ්නඇතිනක් බල මේ පශ්නයමකක්ද කියලා. එම ද්‍රව්වේ උදා ඇත්ති කුමස් සඳහා දැයි කිය හනේ දව් යෝදා තියෙන් නඇයි මේ සිකා ුදරතියනෙ ිලිකාය උදර තියෙන මොකද මේ ඩෙසිකේට්‍රයේ අභ්‍යන්තර පරිසර ජලවාශ්ප නැති තත්ත්වයක් ගැනීම සඳහමකදන සිිලිකාමකින් ජලවා අවශෝෂනය කරගන්න නති යකින්දා මේ ඩෙසිකේට්‍රිය තුළ ජලවාශප, රහිත පරිසරයක් ගොන්නගාගන්න තමයි අපි මෙන්න මේ සිලිකා භාවිතා කරලා තිය න එහි නම් පපුති හත්තන ප්‍රශ්නයවාගේ උත්තරේ වශෙන් ඔන්න ඔය ටික තමයි දාන්න තිය නට වෙනි නිදර්ශකය. හරි දෙන අපම් විස්සර හට හරිද නමවෙනි නිදර්ශකය. නමේ නිදර්ශකෙන් වලට හලතියෙන්නේ. හරිද ඒ කියන නිදර්ශකය නම් කරන්න කියලා. අපේ පතේ මොකක්ද. පසපාඩමේ පසේ. වයනයේ සෙවීම සඳහා භාවිතා කරන උපකරණය තමයි අපිට ඔන්න ඒ කියන උපකරණය තුළ දීලා තියෙන්න්නේ. හරද පසෙත් වයනයේ සෙවීම සඳහා භාවිතා කරන උපකරණයක් දීල තියෙනවා. ඒවගේම ඊලකට පුතය අපිට දීල තියෙනවා මොකක්ද. පසේ වයනය සෙවීම සඳහා භාවිතා කරන වයන ්‍රිකෝණයක් දීර යෙන හෙනං අත් බලමු ඔන්න නමය කියන පශ්න පුතාලා හුනාගන්නවය පශ් දෙක මුලින්ම? අප දතියන්නේ හද අප දීලතියෙන්නේ මොකදද පසේ පාන්සු වයනසේීම සඳහා භාවිතාක උපකරණයක් දීලා තියෙනවා ඒවගේම අපට දීලතියෙනවා පාන්සු අයන ්‍රිකෝණය. හරිද හරිහිෙනම් බලුම අපි මේ අහලතියන පශ්න. ලවෙෙනගේ හල තියෙනවා ඒ නිදර්ශකය නම් කරන්න කියලා පලවෙනි හල තිනවා ඒ නිදර්කය නම් කරන්න කියනති මේ නිදර්කය තුළ දීල තියෙනමකක්ද පාන්සු ද්‍රවමාණයක් තමයි අපිට දීලතිය අපි දන්නවා මෙදරපුතයේ අංකගත කරලා තියෙනවා ඒවගේ මේකේ මෙහෙම ගෙඩියක් වගේ එකක් ඇවිල්ල මේ යට අරකුඩා බෝල ටිකකින් වගේ හෙකින් අබ්‍යන්තරේ තුර කුඩා බෝල ටිකක් වගේහකින් යෙන සම්පූර්ණ වීදුරුවලින් හල තියෙන පාන්සු ද්‍රවමායක නොපකරණය තමයි අපිට මේ ඒ කියන නිදර්ශකය තුළ දීලතිය න්නේ හර දෙෙන ඒ කියනෙකින් ඔන්න පාර්සු ද්‍රවමාණය කෙනෙ එක දීරතියනවා පලවෙනි පශ්නය ඊළඟ පශ්න අප බලමු ඒ නිදර්ශකය භාවිතා කරන්නේ කුමන පාන්සු ලක්ෂණයක් අධ්‍යනය සඳහාද කියලා හනවා මේ පාන්සු ද්‍රවමාණයකෙන් උපකරණය භාවිතා කරන්න පුතේ කුමන ප ද කුමන පාන්සු ලක්ෂණයක් හෙවිම සඳහදි කියලා හනවා එක කියන්නේ මේ පාන්සු ද්‍රවමාණය අපි භාවිතා කරන්නේ පසේ පාන්සු වයනය ගණනය කිරීම සඳහා. පාන්සු වයනය කියන පසේ තියන බෞදතිකලක්ෂණය ගන්නය කිරීම සඳහා තමයි අපිට මෙන්න මේ පාන්සු ද්‍රෝමාණය පකාරි වෙන පපුසේවැසේ තියන වැලි මටි රොම්ම ඩාන්සු ප්‍රමාණය අපි ගන්නේ කරගන්නවාන අන්නන්නේ ගන්නේ කර ගැනීම සහ දත්තලබා ගනීමේද අපට වැදගත්වෙනවා පාංසු ද්‍රවමානය කියන පකරනේ හරි දෙනක් බලමු ඊළඟ පශනම ගදහල තියෙන කියලා හරිද. මෙහි දී ඇති පස්්නිය දේ මැටි සීයට විස්සක්හා රොම්මට සීයට හතලියක් අඩංගුවේ පුතේ මෙතන ඔන්න දීල තියෙනවා අපිට පාංශු වයනට්‍රිකෝණය දී තියෙනවාන මේ පාංසු වයන ්‍රිකෝනයක් එක් අපිට පස්සාම්පලයට දත්ත ගහිපයක්්දීල තියෙනවා. වැලි දීල තියෙනවා හරි වැලිප්‍රතිශත්වය සීයට හත ලිහයිලු. වැලිප්‍රතිශත්ය සීයට හත ලිහයි කියලා දීලා තියෙනවා වැලි ප්‍රතිශතය සියයට හත ලිහයිලු. මැටි ප්‍රතිශත්තය සීට විස්සයිලු. හරි රොම්මඩ ප්‍රතිත්ය රොම්මඩ ප්‍රතිශත්තය පති සීයට හතලිහයිලූ හරිදහිෙනම් මෙන්න මේ විදිට වැලි මැටි රොම්මඩ ප්‍රතිශතයම් දීල තියෙනවා මේ ප්‍රතිශතයන්නේෙ කහන් නිමුකක්ද. පච අයනය කුමන්ද කියලා හිෙනම් අපට වයින ්‍රිකෝනේ දීල තියෙන හින්ද මෙන්න මේ ප්‍රතිශතාගේයම් භාවිතා කල් අපිට වයන ත්‍රිකෝණය මගින් පාංශු වයනය හොයාගන්න පුළුවන් වෙනවා එහෙනං අපට වැලිප්‍රතිශතය දීලා තියෙනවා වැලි සීයට හතලියයි කියලා හිනම්පුතියක්පපුම ගද කරන්න ඕනි වැලිප්‍රතිශතය වැලිප්‍රතිශත පාදේ ලියන්න ඕනේ මේ වයන ත්‍රිකෝනය අපි දන්වන ප්‍රධාන පාද තුනයි කියලා ඒගේෙන් මේ අත තියන පාදේ මො පපද කියනොද අප වැලිපාදය කියනවා නේද ඉට පස්සේ වැලිපාදේ දකුණින් හම්බෙන මුලින්ම් හම්බෙන පාදේයට අපි කියනවා රොම්මඩ පාදය කියලා. වැලිපාදය තියවා රොම් මඩ පාදය තියෙනවා ඉලක දකුණින් හම්බෙන පාද රැප කියනවොපුති මො පාදයද මැටිපාදය කියලා. හරිද එන අපත් මුලිමෝකක්දක ක අපි වැලිපාදය සතහන් කරනවා. එහෙම පති වැලිප්‍රදශතය වැලිපාදේ ලකුණු කරලා අපි මොකක්ද කරන්නේ සමාන්තර්රේකාවක් ගහනවා කාතද ගහන්නේ රොම් මඩ පාදයට එහම් වැලිපදතය වැලිපාදේ ලකුණු කරලා. රොම් අඩ පාදේරපුුතේ අපි සමාන්තර රේකාවක් ගහනවා. හරිද අරෙනක් බලමු වැලිපශචතේ වැලිපාදේ ලකුණු කර. එතන ඉඳං රොම්මඩ පාදයට සමාන්තරරේකාවක් ගැහ්වා. හරි වැිපශෂත වැිපාදේ ලකුණු කරලා එතන දං රොම්මඩ පාදයට සමාන්තරේකාවක් ගැහවා ඉඟ ල අපිට කරන්තියෙන්නේ. රොම්මඩ ප්‍රතිශතයේ රොම්මඩ පාදේ ලකුණු කරන්නවා හර ඉලනොකද කරන්තියන්නේ. රොම්මට ප්‍රතිශතේපුතේ අපි රොම්මඩ පාදේ ලකුණු කරන්නවා අඇතකොට මේ දිීරතිය රොම්මට ප්‍රෂසතය සීර හතලි හැයි කියලා එහෙනම් අපිමොක්ද කරන්නේ රොම්මඩ ප්‍රතිශතය, රොම්මඩ පාදේ ලකුණු කර. ොම පති සතේ රොම් මට පාදේ ලකුණු කරලා අපි සමාන්තර් රේකාවක් ගහනවා. මැටිපාදයට කාර් සමාන්ත රේකාවක් ගහන්න අපි මැටිපාදයට සමාන්තර රේකාවක් ගහනවා හෙනං ඔන්න අපි වැලිපදෂතේ වැලිපාදේ ලකුණු කරල්ලා රොම් මඩ පාදේර සමාන්තර් රේකාවක් ගැහුවවා ැටිපදෂතේ මටිපාදේ ලකුණු කරලා ම්මඩිපෂතේ රොමඩ පාදේ ලක්ුණ කල්ලා මටිපාදද සමාන්තර්රේකාවක් ගැහුව ඉනාටප්‍රිකරන්තියෙනබති. මැටිප්‍රතිශතයේ මැටිපාදේ ලකුණු කරලා, එතනිදන් අපි සමාන්තර්රේකා වක් ගහනවා. වැලිපාදයට වැලිපාදයට. ඉතිං මෙහම මේ සමාන්තරේගත් තුන ගැහ්වා මේ සමන්තරේකත් වන එකතැනින් චේදනයවීම සිදුවෙනවා. මොකදදේ සිදුවන තැනේ පසේ වෛනය වශයෙන් සඳහන් කල්ල තියෙන්නේ. ලෝම වයනයකින් උත්තපසක් කියලා. ලෝම වයනයකින් උත්තපසක් කියලා හෙන අතක තියාගන්න හරිද මේ පාන්සු වයන ටිකෝනේදීලා පසේ වයනය හොයන්න දුන්නොත්හෙම ඉතාම සල්ලයි වාලා තීරිවිවල්දීම මේ හොඳ රිිගෙන ගන්නවා අපිමගදගරන්නේ. ලබාදීල තියෙන වැලිපදශතයගේ වැලිපාදේ ලකුණු කරලා එතනදා රොම්්මට පාදර සමාන්තර්යකාවක් ගහනවා. ඊපුතේ ලබාදිීලතියන රොම් මඩපතිශතය රොම් මඩට පාදේ ලකුණු කරලා එතනනිදම් මැටිපාදර සමාන්තර්යේකාවක් ගහනවා. ඊලඟට ලබාදීලතියන මැටිපදද මටි. ප්‍රතිශතය මැටිපාදය ලකුණු කරලා එතන ඉදාං වැලිපාදර සමාන්තර්රේකාවත් ගහන ඉතින් ඔන්නො විදිහයට අපි සමාන්තර්රේකාටික ගසාගැනීම සිදු කරලා ඒ සමාන්තර් රේකා්ටික එකන්නකට චේදනය වනි ස්ථානයේ තමයි පති අපි පාංශු වයනය ලෙස සතහන් කිරීම සිදු කරන්නේ හර දෙහෙනම් ඔන්නඔ විදිහට අපි පාංශු වයනය හිවිමත් තමයි අපිට නවේ නිස්පොට්කේද දීලා තියෙන්නේ හර දෙහෙනම් බලමු දහව නිස්පොට් එක දහව නිස්පොට් එකගේ පුතිය. තියෙන පශ්ණය තමයි හරිද හරි බලන් දවිෙන විස්පොත්තික හලතියන ප්‍රශ්නය දී ඇති AHB නිදර්ශකාතරීං සුඩ්්‍ර අවකාශ වැඩිම නිදර්ශකය නම් කරන්න කියලා. පුතේ ඔරට දීල තියෙනවා පළවෙනි ඒ කියන සාම්පලය තුළු අලර දීල තියෙන්නේ වැලිටිකා පලවෙනික වරට දීල තියෙන වැලි ටිකා හරිද වන පළවෙනික වැලිටිකක් දීල තියෙනවා. ඊලක වලට දීල තියෙන්නේ මැටිඩිකා හරිද. වැටි දල තියවවා දෙවැනිේ මැටිටිගත් දීලා තියවා තුන්වෙනිෙ වල දීල තියෙනකුති කොම්පෝස් ටිකක් හරිද මෙන්න මේ විදිහයටට පෙට්ටි දසි තුනක් මත හරි කොගක්හරි දෙයක් තුනක් මත ඒ කියලකත් නම් කල්ලා වැිදීල තියනවා බි කලෙකත් දම් කල මැටි දීල තියවා කෙලකක් නම් කරල්ලා කොම්පෝස් දීල තියනවා පලවෙනි ගහ නොමකක්ද දී ඇති AහාB නිදර්ශකාතරී සුද්‍රවකාශ වැඩිම නිදර්ශකය නම් කරලුකුති. ුද්‍රවකාශ වැඩිම නිදර්ශකය මුකක්ද අපි න්නවා පසේ අවකාශ වර්ග දෙවර්ගයක් තියෙනවා එකම් මහාාවකාශ අනිත්ක ශුද්‍රවකාශ අපි දන්නවා වැලිපනයා වැිමේ වයනයක් සහිත පසක්ගත්තොත් ඒ වැලිමේ වනයක් සහිත පසේපුුතේ මහාවකාශත් හොඳර තියෙනවා මහාවකාස්තමයි වැඩියම තියෙනෙ ශුද්‍රවකාශය අමුතදුරකට අඩුවෙනවා නේද අපිෙන මහාාවකාශ හොඳර තියෙනඉදා ජලවාහනය හොඳර සිදුවෙනවා කියලා හැබැයිපති මේ මැටිපසක්ගත්තොත්හේම මැටි මේ වනයක් සහිත පසපුතේ බහලෝ මන්තර්ගත වෙන්නේ සුද්්‍ර අව සුද්්‍ර අවකාශයන් තමයි, මැටිම මේ පසේ බහුලුවන්තර් ගතවෙන් හෙනපිල් ලියන්න පුළුවන්ඒ B. නිදර්ශ අතරම්. සුද්්‍රවකාශ වැඩිමි නිදර්ශකය නම් කරන්නන කියන්නේ එ සුද්්‍ර අවකාශ වැඩියම තියෙන්නේ. B කියන නිදර්ශකය තුළ. B කියන නිදර්ශක නැත්තම් මැටි පස කියවාලාට ලියන්න තියෙන්නේ. හරද හරි හෙනක් බලමු ඉළඟ එක? තෙත් කලාපි සීනිදර්ශකය නිස්්පාදනය සඳහා වඩත් යෝග්‍ය ක්‍රමවේදය කුමත්්ද කියලා හනුව. සී කියන එකේ දීර තියන පුතේ කොම්පෝස්ට් හරද සී කියෙනෙ කොම්පස්් දීලතියෙන්නේ අහන්නේ පශ්නය මොකද තෙත්කලාපේදී සීනිදර්ශකය නිස්්පාදනය සඳහා වඩත් යෝග්‍ය ක්‍රමවේදය කුමක්්ද කියරන්නේ. තෙත්කලාපය තුළ, කොම්පෝස් නිෂ්පාදනය සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමවේදේ මොක්ද කෙන හන පුදේ එෙක් කලාපය තුළ කොම්පෝස් නිෂ්පාදය සඳහ වඩාත් යෝග්‍ය ක්‍රමවේද වෙන්නේ අප කියනවා වල ක්‍රමය නැතිව අනිත් ඕනෑම ක්‍රමයක් හොඳයි කියල ක්‍රමය හරි දඊට පස්සේ ගොඩ ක්‍රමය අන්නේ වගේ වලක්‍රමය නැති අනික්‍රම ඕන එකක් අපේ මේ චෙක් කලාපයත් තුළ කොම්පෝස් නිස්පාදනය සඳහා හොඳ එහෙනනවාට දියනපුළ වලක්‍රමය හැර ජීවකොට ක්‍රමය හෝ නැත්තම් බැරල් ක්‍රමය හෝ ඉට පස්සේ නැ උස්ක්‍රමය හෝ අන්නේ වගේකම භාවිතා කරලා අපට කොම්පෝස් නි්පාධනය කරන්න පුළුවන්හෙන එක තමයිවාගේ සකෙනකින් හලීන පුද ඊළඟ පශ්නයවලට දීලතිය නොමහම බී නිදර්ශකේට ඒගැන මෙන්න මේ මැටිවලට බී නිදර්ශකට. නිර්ශකය එකතු කොල හොන් දියුණුවන පාන්සු ලක්‍ෂණ මොනවාද කියලා හනවා. Bී නිදර්ශයට සී කියන නිදර්ශකය එකතු කරහම දියුණුවන පාන්සු ලක්ෂණ මොනෝදි කර හන පපුති දියුණුවට පාන්සු ලක්ෂණයන් තමයි දැම්මේ මැටිපසර දාන්නේ කොම්පෝස්නි ොස්ටල යන ත කොපස් ට කියන ොනවාද කාබනික දවය ගොඩක් තියවාන මේ කාබනික දව්ය ගොඩක් තියෙන හිද කොම්පස්තුල මේ පසේ පාන්සු විියව්හය දියුණ වෙනවා මොකද කාබනික දව්ේ බන්ධන කාරකයන් ලෙක්‍රියය කන්නවා ඉතින් ඒක හින්දදා මේ පසේපුතේ පාන්සු විව්හය දියුණු වෙනවා ඒවගේ පාන්සු සවිවරතාව දියුණු වවා. ඉතින් ඔන්නවගේ විවිද්‍ර පාන්සු ලක්ෂණ කිහිපයක්ම කොම්පෝ ැපසට මැටි පසර එකතු කරහම දියුණුවීම වෙනස්සීම සිදන පසේ දෘෂ්‍ය ණත්තය වෙනස්සෙනවා පාන්සු සයිවර්තා වෙනස්සෙනවා පාන්ශු විව්හය වෙනස්වෙනවා ඒවගේ පති කොම්පෝස් දැමීමම් මගින් ජලාව ශෝෂණ ධාරිතාව වැඩි වෙනවා ඉතින් ඔොන්නවගේ පාසු ගුණාග කිහිපයක් වෙනස්ීම සිදුවන ඇති මේ විදිර ගොඩක් වෙනට. පසම්පල් කහිපයක්ත්තියලා ඒ පස්සම්පල් කීපය අතරින් ඔයයා ප්‍රශ්නහනවා පුතේ පශ්නහනකොට ඔයාලා ඒ තියරි ඉගෙනගත්ත දේල්තියන ගැන් මේ දක්වා ඉගෙනගත් තියරි දේවල්ටික අන්නන්නේ තියරි දේවල්ටික තවදුරදන් මතකතියාගෙනඉන්න පොගම ස්පොට්ටෙස්් එකේද උත්තරීමටවාට තියරි කොටස් ගොඩක් වැදගත් වෙනවා හරි තියරිගේවා ගොඩක් වැදගත්වීම සිදුවෙන් හෙන ඔන්නොක තමයි දහවෙනි නිදර්ශකට උත්තර වශයෙන් තියෙන්නේ හර දහවෙන් නිදර්ශකලිට උත්තර වශයෙන් ලබාගන්න තියන්නේ. හරිද හරිහි අප අම ඉලගල දොස්ස නිකපුතේ හරද. ොස්සෙනයකි දොස්සෙනනිකන මේ කොළොස්සෙනකට මෙම උපකරණය භාවිතා කර මනවුල් ලබන පාන්සු ලක්ෂණය නම් කරන්නලු අයිත් ොකක්ද අපිට දදිලා තියෙන්නේ අරිස්සල් අපිට හම්බුන් නිදර්ශකයම තමයි යිදදිල තියන්නේ පාංසු ද්‍රෝමාණයකෙන් නිදර්ශකය දීලා තියෙනවා මේකින් අහන්නේ මෙම නිදර්ශකය භාවිතා කර මනුල් ලබන පාන්සු ලක්ෂණය මොකක්ද කියලා පපුති මේ පාන්සු ද්‍රෝමාණය කියෙන මෙන්න මේ නිදර්ශකය භාවිතා කල අපි මැනීම සිදුකෙන්වා පසේ වයනය පසේ වැලි මැටි ඔමට ප තිශාතයයක් ගන්නන්නේ කිරීම සඳහා මේ පාංසු ද්‍රෝමානය කෙනොපකරණ අපිට වැදගත් වෙනවා. හද බලම ඊළඟට ඉහත සඳහා පාශු ගුණාන්ගේ පරීක්ෂා කිරීමේදී පාංචු ද්‍රාවනයට ප්‍රථමයෙන් යොදන රසානික ද්‍රව්වයක් නම් කරන්නලු කියන්නේ අර පාංචු වයනය කියන පසේතියන බෞතික ගුණාන්ගේ නිර්ණය කිරීම සඳහා හරිද ඒ පරීක්ෂණයේදී. මුලින්ම භාවිතා කරුන් ලබන වසායග දරව්වයක් නම් කරන්නකුතිය අපිහි මුලින්ම්ම භාවිතාගන් අනසානිග්‍රවමකක්ද. හයිට ්‍රජන්, පෙරොක්සයිට්කෙන් රසයනිග්‍රව භාතාරන්නවා. මොකද හයිටරිජන් පෙක්යිකෙන් නසනිරව බාවිතා කරන්නේ අපි දන්නවා. පසේ තියන වැලි මැටි රොම්මඩ කියන පස්සංසූ එකින් එකට බන්ධන කාරකයම් මින් බැඳිල්ලා තියෙන්නේ. එතකොට මේ පාන්සු අයනය හයෙනකොට බති අපි මේ වැලි මැටි රොම්මඩවංසු ප්‍රච්චතයක් වෙනවෙනම හොයන් හේවීමනි සිදු කරන්නේ එතකොට අපිට මේ පස්සංසු පස්සංස්ුවතර තියන බන්ධන කාරකයම් බිඳවත්වන්න ඕනි ඒ සඳහා තමයි අපි හයිටවිජන් පෙරෝක් සයිට් කියන රසානිකරව්ය මුලින්ම භාවිතා කරන්න එහෙනවාගේ හලා මේකින් මොකද භාවිතාක රසානිකදව කියලා රසානික රව්්‍ය තමයිපති හයිට විජන් පෙෝක්සයිට් හදි ඉට පස බලන්න. ඉහ ඉහත පරීක්ෂණයේදී මෙම උපකරණය මගින් පළමුුව සහ දෙවනුව පාතාන්ගේ ගනුල් ලබන්නේ පාන්සු ්‍රාවණය සහිත මිනුම් සරාව. කොපමන කාලයකට පසුවදගෙල් හනුෝ මේ පාන්සු ්‍රෝමාණය භාවිත කල්ල පුතේ අපි අවස්ථා දෙකකදී පාතාන්කය ලබා ගන්නවානන අපේ පාන්සුඩාවනය කලතල ඒ පාසුඩාවනය මතර මේ පාසු ද්‍රෝමාණය ගිල්ල පැටි කල ගිසරහර කල්ලබලු පාසු ්‍රෝණය ගල්ල ඒ පාසු ්‍රෝමාණය ගිල්ල අවස්ථාකදී පාතාන්කේ ලබාගන්නවා එකත් නමයි ඇි පලුවෙන්ම් ගන්න ඔපුතේ පාතාන්කය. මිනිතු දෙකකට පසුව. අපේ පුතේ බීකරය තුළ තියෙන පාංසු ඒ ජාවනය හොල්ලලා මිනිත්තු දෙකක් නිශ්ෂලව තියලා ඊළඟට අපි මේ පාසු ද්‍රෝමානය ගල්ල මිනිත්තු දෙකදී පාතාන්කේ කිය ගන්න. එක තමයි පලවැනිිය ලබා ගන්න පාතාන්කේ ඊළඟ අපි පාතාන්ගේ ගන්න ඔොහොමද. පලවැනිට මිනිතු දෙහකදී ගන්න. ඊළඟ අපි පාතාංකේ ගන්නවා. පැය පස පැය දෙකකට පසුව. හරි දෙහෙනත් මිනිත්තු දෙකදී පාතාන්කය ගන්නවා. ඒවගේම පැය දෙකදී පාතාන්කේ ලබා ගැනීම සිදුකන්නවා එහෙනම් මතකතියා ගන්න එකොලොස්සෙන කියන දෙෙස්ක තුළ වාට දීලා තියෙනවා පාන්සු ද්‍රෝමාණයන් පශ්න තුනක් කහර තියෙනවා මෙම උපකරණය භාවිතා කල මනුල් ලබන බෞදති ලක්ෂය මක්ද දෙක තෝ ඉගලියන්ඳන්නන පාසු යන කිය බෞ්තික ලක්ෂණය. ගේ හනවා මේ භාංසු වයනය කියෙන බෞද්තිකලක්ෂණය හෙවමේ පරීක්ෂණයේදී මුලින්ම භාවිතා කරන රසානික දවුව මකද කියලා අපේ සඳහා භාවිතා කරන මොද බතේ හයිට්‍රජන් පෙෝක්සයිට්කෙන් රසානික දව ර පසංශුව අතරතියන බන්ධන රකයන් බිදහෙලීම සඳහා ඊළන්නවාර අවසානකෙන් අහල තියෙනවා අවසානකින් අහල තියෙනවා මේ උපකරණය භාවිතා කල්ලා අපේ පරීක්ෂණයේදී අවස්ථා දෙක දී දත්ත සටහන් කරගන්නවා පලවෙන අවස්ථාව තමයි මිනිිත්තු දෙකදී පාන්සු ්‍රෝමාණේ පාතාන්කය ගන්නවා ඊල්ංඟට පැය දෙකකදී පාසු ්‍රෝමාණය පාතාංකය ලබා ගැනීම සිදු කරනවා හරි දෙහෙනම් පුුතේ ඔයිටික තමයි අපේ කොළොස්සෙනනි ප්‍රශ්නිං උත්තරේ වශයෙන් අපට ලියන්න තියනන්නේ. අප ම් දොස්සනි පශ්නයට දොලොස්සනි පශ්නිට පකරන දෙකක් දීලා තියෙනවා හරිද පලවෙනි ගහනවා ඒ හා බි උපකරන නම් කරන්න කියලා. ආමේ ඒ හා කිය ඔපකරන දෙක නම් කරන්න කියලා. එතකොට මේ ඒ කිය උපකරණ අපිට පාඩම් දෙහකදී හම්බෙනවා. එකත් තමයි බිම්මනුව පාඩමේදිපති ආරෝහන හා අවරෝහණ කෝන ලබා ගනීම සඳහා භාවිතාවෙනවා. ඒවගේම මතකදවානට දැවපාඩම කන්නකොට හිටිගස්සක උසමැනීම සමහා ආරෝහණහා අවරෝහණකෝන භාවිතා කරලා, කෝනමිතික අනුපාතමගේ උසමැනේ ක්‍රමයක් තියෙනවානි ශාකයක උසමැනීමේ ක්‍රමයක්. ඉතින් අන්නේ සමහා භාවිතාක උපකරණය තමයි මේ කියල දවතින් ඒකොට ොක්දම මේ උපකරණය. ආනති මානයකෙන් උපරණ තමයි පුතවාලට ඒ කියනුපකරනයෙන් දීලා තියෙන ඒ කියනේ උපරයීම හ ආනති මානයකෙන උපකරනිට පාලන් දෙක දිහම්ම ති අමත වෙන්න විදිාක්න උපරණ දැකගවම්ම අපි ටිගක උසමලිනකොට ආරෝහනා අවරෝහනකෝන් ලබාගන්නවාන ඒ ආරෝහාවරෝහන කෝුන් ලබා ගැනීම සඳහම මේ ආන්තිමානය භාවිතා කරනය වගේම බිම්මනුම් පාදමේදීත් ආරෝන අවරෝහනකෝන් ලබාගැනීම සිදුකන්නවා එකන්නේ ඇස්මට්ටේ ද ඉහල තිනකොෝන්සහ ඇ මට්ටමින්න පාල ය ඕනල බාගැනීම සිදුකරනවා සහර මිනුම් කටයුතුවල්ද. ඉදිී ඒ සඳ භාවිතාක නාන්තිමානය නප පරණය තමයි දීල තියන්න ඉට වස්සේ බීග නොපකරණ දීලා තියෙන මකක්දපුති රෝධයයක් තියෙනවා අපිට පේනවා බීටරයක් තියෙනවා ඒවගේ හැඩල් එකක්ත් තියෙනවා මොකදම උපකරණය මිනුම් රෝධය කියනොපකරණය මනිනුම් රෝදය කියනපකරණය තමයි බී කියන උපකරණය දීලා තියෙන ඉළඟහනවා දොළහැ දෙවැනි කොටසේ ී කිය බී උපකරණේ එක දෙක තුනහතර ලෙස අංකර ඇති කොටස් නම් කිය දේ මෙන්න මේ කියෙන් පරණ. එක දෙක තුන හතර කියන කොටස් නම් කරන්නලු. එක කියර දීල තියෙන මොකක්ද මේ උපකරණය අපි අරගෙන යන හැඩලය කියන කොටස්ස එක කියන්නේ හැඩලය පති මේ දෙක කියන එකින් හල නම් කරල දීල තිබ්බේ මීටරය කියනෙ එක ල දෙක් කියන ීතලය හරිරන හල තිබන එක දෙක කියනගෙන් සහ වුණන පපුති මීටරය කියන එක මේ මිනිුම්රෝධයක් එක්ක ඒ මිනුම්රෝධය ගලමන් කරන ප්‍රමාණය සහන් වෙන මීටරයක් තියෙනවාන අන්න මීටරය කියන එක තමයි මේ දෙක කියන කොටසෙන් සතහන් වීමේ. තිබේ පුතේ තුනෙෙන් නම් කල්ල තියනමුකක්ද රෝධය තුනෙෙන් නම් කළ දිල්තිය රෝධය මේ රෝධ ත් තියෙනවාන මේකේ අර්ද මේකේ ඔන්න රෝධය කියනෙ ගිට පස්ස හතර කියනකෙන් හට දීලා තියෙන්නේ අ ආධාරකය ආධාරකය හරි දෙහෙනම් ඒ හා බි උපගරණන් දෙක මුලින්ම හඳුනාගන්න තිබ්බ ඒ කියන්නේ ආනතිමානය බී කියන්නේ මිනුම් රෝධේ ඉරවා මිනම් රෝදේ කොටස්්ටි හඳුනා ගන්න තිබ්බා පලවෙෙනකෙන් ආඩ දීල තියෙන හැඩලය කියන එක දෙවනිකෙන් ලර් දීල තියෙන්ෙ පුතේ රෝධය එක්ක තියෙන මීටරය කියන කොටස. ං එකකින් වාට පෙන්නුලතියනවා රෝදේ ඉටසේ හත්තරවනකෙන් වා දීල තියන පතියායි ආධරක කියන ොටසයිතින් ඔන්නවටි තමයිවාට. ඒ උපකරණය නම් කරන්න තියෙන්නේ. ඉඩ පස ලන්න. ඒ උපකරණය ප්‍රායෝගික යොදාගන්න අවස්ථාව සමහන් කරන්නලු. ඒ උපකරණන්නේ කියන මෙෙන්ඩමේ ආනතිවානය කියෙන් උපකරණය, ප්‍රායෝගිකව භාවිතාක අවස්ථාවක් ඉතිංවා ලියන්න පුළුවන් මහද හිටිගස උසැනිීමිෙල් ලියන්න පුුව. මොක හටික උසනීමඳහා ආරෝග සහ අවරෝහණකෝන් ලබාගන්න මේ ආන්තිමානයකින් උපරන භාවිත කන්නවානි ඉතිං අපිේ ලියන්න පුළුවන් හිටිගසක උස මැනගැනීම සඳහා කියලා ලියන්න පුළුවන්. ඒවගේම මිනුම් රේකාවක ආරෝහන හා අවරෝහන කෝන ලබාගැනීම සඳහත් අපි. ආනතිමානය භාවිතා කන්න අපි බිම්මනුම් පාදමේදි කතා කන්න අපපුේ මිනුම් රේකාවක් තුළ ආරෝහණ හා අවරෝහන කෝනය මැනගැනීමට ආනති මානය කෙනුපකරණය භාවිතා කන්න වහෙනම් බෙන්න්න මේ උපකරණටිකවාගේ දොස්ෙන්්ෙස්සක තුළ තිබා හරි දේඩ ඔස්සක තුළ තිබීලා වගේ ඔන්නඔේ පශ්නටික තමයි හල තිබ්බේ දිපුතේවාට වට දැම්ම තේරු ඇති තිීරරිටි අපට අමතක් කරන්න බැහැ තව මාසියක් එක හමාරක් යනකං හරිද තේර ටික ටච්චගේ තියාගන්න හැමදිස්සෙම හර දෙෙන යම් ඊළඟ පශ්නට ඉලාම් පශ්නයංක තමයි ප්‍රශ්න අංක දහත් වන හ හරි අප යම් පශ්නංක දහත් වනට හරදදේ ප්‍රශ්නාක දහතු වන හද හරිවාට දීල තියෙන ඔන්න ජල ජලේ ගුණාත්මක බාව පාඩමටත් හරිද හරි. ජලයේ ගුණාත්මක භාව පාඩම නදාළද පශ්නයක් තමයි ව හලතියන වලන් පලවෙනික. සපය ඇති නිදර්ශක භාවිතා කර. ජලාශයක මනනු ලබන බෞතික පරාමිත්‍යය සඳහන් කරන්නවා මෙන්න මේ උපකරණ දෙක භාවිතා කරලා ජලයේ මනවුල් ලබන බෞතික පරාමිතිය ොක්ද කරහ පතේ මොකද මේ උපකරණය සෙචි තැටියක උපකරණය තියනවා ඊලා නොකක්දීල තියන්නේෙ මිනුම් පටියත් දීල තියනවා මෙ සෙචි තැටියකින් නපකරණය භාවිතා කරලා ජලයේ මොන බෞතික පරාමිතියද මැනීම සිදු කරන්නේ ජයෙ. අවිලතාව කියන බෞතික පාමිත එහෙන පලවනිකට උත්තරලියයන පති. ජලේ අවිලතාව නැත්තා අපිමකක්ද. ජලේ බොරතාවය තමයි අපිමේ සෙචි තැටිය කියන උපකරණය භාවිතා කරලා මනිනු ලබන්නේ. හර දෙහෙනක් බලමු. ජලාශයක එම පරාමිතිය පරීක්ෂා කිරීමේදී ලබාගතයුතු පාතාංක දෙක සඳහන් කරන්නලු මේ සෙචි තැඩිය කියන උපකරණය භාවිතා කරලා ජලාසයක අවිලතාවේ මැනීමේදී ජලාශයක බොරතාවේ මැනීමේදී ලබාගන්න පාතාංකක න හරි හන ොකද ලාගන්න පාතාංක දෙක දැ අදක් කරන බලන්න ඕොන්න දැම මේ සසිචි තැඩිය තියෙනවා අප මොකක්ද කරන්න මේ සජ තැඩිය ජලයපපුතියේ නොසල්වන විදි ජලය නොක්කලතන විදිහට නොසල්වෙන විදිහට මේ සජි තැඩිය මුලින්ම ජලප්‍රභවයට ගිල්ලනවා ජලප්‍රභයට ගිල්ලපති සසිජ තඩිය හිමින්සරේ ජලප්‍රභවයට ගිල්ලනවා එහෙම ජපයට සජි දඩිය ගිල්ලීගෙන පහලට යනකොට මේ සජිතැඩිය අපිට පේ නැති අවස්ථාවක් වෙනවානි ඒගන නොන දැන් අපි මෙතනින් ඇහැමගි රීක්ෂණය කරනවා හරද ඔන්න මෙතැනින් ඇහෙන් අපි නිරීක්ෂණය කරන්නවා හරි නිරීක්ෂණය කරලම සසිි තටිය හොම දනවා ජලප්‍රවයට ජලප්‍රවයට දානකොට යම්කිසි අවස්ථාව දි මුොකද වෙන්න පුදේ අපිට ඉහෙලින් සසිිතැටිය පේනෙනෙ. ජලය මතුපිටින් සිිතටිය පේෙන් නැත තැනකට ගිහිල්ලා. අන්න ඒවස්ථාවේදී අපි පාතාංකයක් ලබාගන්නවා සචිතටිය නොපෙනෙන මට්ටමේදී උස හරද එච්චිගන්නවා. මක කරන්න දැ සිි දඩිය පේ නැහැනේ දැන්ායිත් මේ සසිි තටිය හිමින් ඉමින් උඩට උත්සනවා ඒ හිමිංගමින් උුඩට උත්සනකොට අපිට පේනමත්තම ආරම්භ වෙනවාන අන්නේ පේනමත්තම ආරම්භ ව මටම උසපි කියෝගන්නවා. මෙන්න මේ පාතාංක දෙක තමයි අපි ප්‍රධහන වසින් සෙචි තැඩිය භාවිතා කරලා ජලයේ අවිලතාව නැත්තන් ජලයේ බොරතාවේ මැනීමේදී ලබාගන්න පාතාංක දෙක වෙන්නේ. එනම් ඒ කියනක එලියාගන්නපුති. සජිතැඩිය නොපිරීයන අවස්ථාවේ ගැඹුර. සෙචි තැටිය නොපෙනීයන අවස්ථාවේ ගැඹුර.බී කෙනෙගලියන්න එය නැවත පෙනීමට පටන්ගන්න අවස්ථාවේ ගැඹුර. මුලින්ම ඇතුළු කරනවා ඇතුළු කරලා නොපෙනීයන අවස්ථාවේදී උස ලබාගන්නවා මිනුම් පටියත් භාවිතා කරලා. ඊළ කර මොකද කරන්නේ. ආය හිමින් සීරුවේ මෙයා උඩට උත්සනවා. එහෙම හිමින් සීරුවේ උඩට උත්සන කොට යි මොව පේන පටන්ගන්න අවස්ථාව තියෙනවානි. න්නේ අවස්ථාවේ උසමැනගන්න ඔන්න ේ දෙක තමයි අපිට ජලේ අවිලතාවේ හොයාගන්න මෙයාගෙන් ලබා ගන්න පාතාංක වෙන්නේ හරදවිති හරිහිෙනං එයා තමයි දහතුන්වෙෙන් නිදර්ශකය ඔන්න බලමු අපිට දා හත්තරවෙනි නිදර්ශකය අපි සාක ප්‍රචාරණය පාඩමට අදාළ මොකද පටකරෝපනයට අදාළ නිදර්ශකයක් දීල තියෙන්න්නේ හරි බලවෙෙනක බලමු ඉහත නිදර්ශකය සැකසීමේදී බහුලොව යොදාගන් ලබන රෝෂක මාධ්‍ය මොකද්ද කියලා හනෝ පුති අපි පටක රෝපණය කරන්න කොට අපි විසින් හදාගන්න කෘතිීම රෝපන මාධ්‍ය තුන්න්න අපි ශාකය රෝපණය කිරීම සිදු කරන්නේ. ඉතින් අපි බහුලෝම භාවිතාගන්න රෝපණ මාධ්‍ය මමුකක්ද. එMSස් කියන මාධ්‍ය තමයි අපි බහුලෝම මේ පටක රෝපන ක්‍රියාවලි සඳහා ශුඩ්ඩ රෝපණ ක්‍රියාවලි සඳහා භාවිතා කරන්නේ එහෙනම් අතගතියාගන්න පලවෙෙනකොහල් ලියන්තියෙන්නේ එMSස් මාධ්‍යය ඉඩවස බලන්න මෙහිදී පූර්වකය. පිරිසිදු කිරීම සඳහා භාවිතාකොරුන් ලබන රසානික දෞ්වේ දෙකස් සඳහන් කරන්න පුතේ. මේ පතකරෝපනය සඳහාපි මෞෂාකයෙන් පපුූර්කය ලබාගම්න්නවනි. අන්නේ මෞෂාකෙන් ලබාගන්න කොටස තියෙනවාන සජීවවිෂාක කොටස පූර්වකය කියන එක අන්නේ පූර්වක ජීවානුහරණය කරගන්න මොනවද භාවිතා කරන්න කියලා හනා අපි මධ්‍ය සාරවර්ග තමයි, මේ පූර්වකයේ ජීවානු හරණය කිරීම සඳහා භාවිතා කරන්න ඉතිවල් ලියන්න පුුවන් මධ්‍යසාර කියලා මධ්‍යසාර. ඊළඟට බලන්න. ආමුකලනය සිදුකරන ස්ථානය? ආමුකල්නය කියනපුුතේ අපි හදාගත්ත රෝපන මාධ්‍යයට අ සජීවී ශාකොට ඇතුළු කර ස්ාන තිය අප ගරි කියෙන ආමුකරණය කරනුවා කියලා අපි පූර්වකයෙන් ලබාගත්ත සජීවී ශාකකොටස අපි විසින් හදාගත්ත කෘතිීමම රෝපණ මමාධ්‍යයට ඇතුළු කරනවා අනි බුතේ ඒ කෘතිම රෝප මාධ්‍ය තුර අර සජී ශාකොටස රෝපණය කරන්නවානි අන්නේ ක්‍රියාවල ලබිගෙන ආමුකල්න්නේය කියලා මතගනි තිෙර කොටස එදකොට මේක දෙහනවා ඒ ආමුකුල්ණය කරන ස්ථානයේ අපූති මොකද අපූතිතත්ව කියන්නේ. අපූතිතත්ව ජීවානු හර්ත තත්ව කියනක බති. ජීවානු හර්ත තත්ව පවත්වවා ගැනීම සඳහා යොදාගොන් ලබන උපකරණය මොකක්ද කියලාහන පති. මේ ආමුකල්නය කියන එක මොකේදද කරන්නේ. පටකරෝපනේ අටගරප විද්‍යාරය ැබිනට්ුවත් තියන්නේ මොකද ැබිනෙට්ටව. අනවරත ප්‍රවාහා කැබිනෙට්ටුව තුළදී තමයි. ආමුකලනය කියන ක්‍රියාවලිය සිදුකරන්නේ හෙනවාට තන උත්තරෙලියන් වන්න පති. අනවර්ත පවාහා කැබිනෙට්ටුව කියලා හෙනං වනගේ දාාහතරය හල තිබ්බෙ පලවෙනි පශ්නය නම් තුන් ප්‍රශ්න තුනක්ක හල දිබ්බා ඒ පශ්න තුනම පටකරෝපනයට අදාළ පශ්න පතකරෝපනයට අදාළ පශ්න හරිද හරි අප යම් ඉස්රහත පාලසෙන් නිර්ශකයේ පලසෙන් නිදර්ශක තුවන පටකරෝපන ආශයමයි වලද හල තියෙන්නේ මෙම උපරණය නම් කරන්න මොකක් දීල තියන්නේ ඔටෝ ලේවකක් දීල තියෙනවා ටෝ කලේවකත් තමයි වල්දිය දෙන අප ගෙන මොගත් පීඩන තාපකයක්, පීඩන තාපකයක් දීල තියෙන බතයි. ඉඩ පස්සේ පතකරෝපනය කිරීමේ දී. මෙම උපකරණේ භාවිත භාවිතයේ අරමුණු කොමද කියලහනවා. මේ ඔටෝ ක්ලේවකා, පීඩන උදන භාවිතා කරන්නේ කියහන. මොකක් සඳහඳ භාවිතා කරන්න යපි. පටකරෝපන මාධ්‍යන්, ජීවානු හරණය කර ගැනීම සමහතමයි අපි පුතේ මේ ඔටෝ කලේවේක නැත්තම් පීඩන උදුන කෙනනපකරණය භාවිතා කරන්න පීඩන තාපකය කියෙනනපකරණය භාවිතා ගන පටක රෝපන මාධ්‍ය ජීවානු හරණය කිරීම. ඉඩවස්ය හනවා මෙ තුගනි පශ්නය කොටස් දෙගත් තියනවා. ඒක ඒකන කොටසි හනු මෙම. ඒකෙන ගොටසේ මෙහවානු. එම උපකරණය සාර්ථක විටුවීම සඳහා. උෂ්නත්තය හා පීඩනගේ කුමනගේක පැවති යුතුද. මේ ඔටෝ කලීව එකේ ක්‍රියාකාරිත්තේ නිසියාාකාරව සිදුවන්න ඒගැන්නේ රෝපනමාධ්‍යය නිසියාාකාරව ජීවානු හරණය කරගන්න පති මේක මොන වගේ උෂ්ණත්ව සහ පීඩන පරාසයක් තුර පවත්වා ගන්න ඕොනද කියලා හනවා. අපි දන්නවා මේ තුළ සෙල්සිිය සංසක. එකසිය විසි එක ෝෂ්ණප්තයක් පවත්තාගන්න ඕනේ. ඒවගේම පීඩණය බුතේ ගනසෙන්න්ට්‍රිමීට්‍රයට කිලෝග්‍රෑම් එකයි දශම බින්න්නුවයි හතරයි හයක ප්‍රමාණයක් තියාගන්න ඕනේ. ඒවගේම මේ තුළබුතේ අපි සාමාන්‍ය රෝපණ මාත්්‍යයක්, විනාඩි පහළවක් විස්සක් වගේ කාලසීමාවක්. ජීවානු හරණය කරගන්නවා. සෙල්සිියස් එකසිය විසයක ෘෂ්ණත්වය යටතේ ගනසෙන්ටිමීටේට කිිලෝග්‍රෑම් එකයි දශම බිඳුවයි හතරක් තුළ විනාඩි පහළවක් විස්සක් වගේ අපි මේ පීඩන තාපකය තුළ නැත්තං ඔටෝ ක්ලේව එක තුළ අපේ රෝපන මාධ්‍ය ජීවානු හරණය කරගන්නවා. හරිද. ඉතින් ඕග තමයි අපේ පාලෝස්සනි ඉස්පොට් එක වෙන්නේ හරිද පාලොස්සෙන ස්පොට් එක වෙන්නේ හරිද. හරිතකොට ඔන්න මම අද දවස තුළ පළවෙනි ස්පොට්ති පලවෙ ස්පොට් පහලව මයි වලත්තක සාකච්චාර නරමුණු කරගෙනාවේ. එතකොට පලවෙනි ඉස්පොට් පහලව අපි ඔය විදිහට සාකච්ඡා කර ඉළන් ඉස්පොට්හලව ඊළඟ බදාාදැෙන් ඉස්සල් ලබපුද ඊළං බදාදා අනි ස්පොට්තිහ දානවනි ඒ බදාදැන් ඉස්සල්ලා යම් කිසි වෙලාවත් තුල අපි සාකච්ඡා කරනවා මංවලට ටෙල්ගෙන්ල් චැනල්ලෙ හර හදාල් ගරප් පහවරාව දැනුවත් කරන්න. එතකොට ඒ අවස්ාවේද රට ො ල ස්ස හර ය සූමටින්ල් ක් කලාවට online එකේ ළමයිට ෆිසිගල් එකේ ළමයිට වාලට දීල තියන IDඩී නම්බ එක වල දි තියන පපුදේ රීනේම් කරන්න නම්බ එක යදාල මුදල් අයතනික් ගාස්තු සහය online එක ළමයි අදාළ මුදාල කිේවට පස්සේ පන්ති ගාස්තු කිවට පස අදාල රීනම් කරගනපුතාලාට දිීලතියන කෝඩ් එක ඉතිගේ කෝඩ්ඩ එක ල්ළඟ දවස්සල සූමීටින් එක එනකොට වාල රනේම් කරගන එන්න මොක ස්දලාහර තියන සූමීටිින් වට ගොඩක් කෙලාට ල වැඩ් කරගන්නේ ඒ රීනම් ලිස්් එක බල්ලයිඒ ලියාපදදිංචි කිරීමේ ක්‍රමවේදය හරහා තමයි යාලව ඇතුරත් කරගන්න ඉතින්ඒ එක හින්දා ඒ අදාල්ල න් Onlineයින් පන්තිය සහ අදාල් ෆිසිකල් පන්ති තුලිද වාලා අදාළ පන්තිගාස්තු ගෙවලා වාලට ඉස්සරහට ඉතාමත් ක්‍රමවත්ත පැට්‍රිකල් වැඩසරන සඳහ සම්බන්ධ වෙන පුළුවන් ඒවගේම රෙකෝඩිම් බලන්නත් ඒවාලාගේ අරගෙන තියන ඊමල් ඇලට අදාල රෙකෝඩිම් බලීම සඳහා අවසර එක එක්සස් ලබාදීමත් සිදුකිරීම සිදුගන්න ඉතින් පපුතේ යවිධ තම ඉසහ වැඩටික කියන්නන්නේ අද අපි නමේටයි හම්බ නැස දිරිසින. ඒ කොටස් ගලවා එකලස් කිරීම සහ නැප්සැත් දීශනයන්ත්‍රයක් අංශෝධනය කිරීම කියන පැට්‍රිකල්ලික වැඩටික කරන්න පැට්‍රිල්ික සාගච්චා කන්න පැට්‍රිකල්ලෙක් කරන්න. ඒන එතකම් පුතාල හැමෝටම අයිබෝවන් සුබ දවසක්.